මපුතේ සුබ දැසනක්වේවා ඔහො ලදත් එකතු වෙලා ඉන්න අදදුරන ඩිකේෂන් නාලිකාවත් එක්කලා උසස් පෙලට අත්තලක්ව දිහිට ව්‍යාපාරාද්‍යයේ පාඩම් මලාවත් එක්කළලා හරි දැන් අපි පේප කතා කරනවා පාඩන් කොටස් කතා කරනවා වැඩටික හොඳට ගලාගෙන යනවා ඉතින් දැන් ඔයාත් තිබාගට දිනවකවානු ංඟවිී තින වෙලා හිදපුතේ දැන්ටිකටික වැඩකරම්. යිකවන්සල් එෙමත් වැඩ වැඩිවෙලා ඇති යිකෝන් අයිට කරනාගෙත් වැඩ වැඩිවෙලා ඇති දැන් ඔන්න මේ මේ කාලෙ ටිකක් බැලන්සකේ ප්‍රයෝජනයට ගන්න සහ මේ තැන් හැම සබ්ජිට්ට එකම හොඳම හරිය ටිකක් අගටෙනකොට එෙනවන පුතේ දැයි කවන්සල ත්ත හම සමාගම් ගිනුම් කරනය ඒ වගේ අමාරු ගණනු තෙනවනේ දැන් මේ මේ කාලෙවයා පුළුවන් තරම් ඉක්මන් ටික්මට වැඩිීඉවර කරලා වැඩ ගොඩ ගහ ගන්න එක අඩුකරගත්තනම් දැන් හොඳයි මේ කාලවෙෙනකොට. තම හරිකට නිශෂිතෝ දිනවකවානු කියන්න බැරිවුණාට උපල පිළිර පත්තරැගනු තවසන් අදිර වගේ ති න්නේ තික්මනින් ප්‍රතිපලත්මිකුත්වේ. ඒකත්තික ඔයා දෙදශ ජිතන ඔයාතමයිදැන් ඕල විභාගේ මත්තිවර වෙලා අලුත් ඇතින ද දශිතන වාර්තම විභාගයට ළංගටිය තින් හිඳපුතේ මේ ඔයා දැන් වැඩිපුර මහන්සේනක හොඳයි අ අපි කියන මෙේ. තැ විභාග ගොඩක් ළඟට ඇවිල්ලා දඟලනාට වඩා කල්ලින්ද අපි ලෑස්වන හම හිමින් හිමින්. අර දැන් අ ලොකූ දෙයක් වුණත් ඕනම දැන් සිරරිපාදයන්න ගැත් අපි ලොකු කදක් නනගන්නේ. එක පඩියෙන් පඩියන යන්න ඕන එතේ හින්දර අන්ධිම දවස්්ටිකේ රෑ නිතිවරාගෙන පාඩ කරන්න ඕ නැතිවෙන්න මගේ පුතා දැන් ෙමි හිමින් වැටන්ගන්න දැන් හොඳ කාලේ. එකන දැන් සබ්ජක්තුනේම අමාරුප පාඩක්වටවාගේ ස්කෝලෙටි විෂන් පන්තිය විල් ඇති ඒ ගොඩගහගන්න නැතුව. ටිකටි කරත්තොත් මං හිතනපුතේවාට හොඳද රිසල්ටට අනිවාරයෙන් එන්න පුුව. අර මහම වෙලාම කියන්නේ ඔයා ඔයා විශ්වාස කරගෙන ටිකෙන්ටික ටිගෙන්ටික ොනාවා කරනද. පටන් ගන්න ඔයාගේ ගමනයන් වගේ ටආගට්ටක යන්න ඒට ආගට්ක ගියත් එෙක් කලා ඔයාට පුළුවන් කිසිීම කරදරයක් නැතුව වැඩටික හොඳ තැනකටරග. හරි ඒහනම් අපි වැඩේ පටන්ගමු දැන්වයි පාඩන් කොටස් කරන පේපරනවා අද මංහිතව මේ ගොඩක්කයි හිදරත්වනදැමේ ඉල්ලිමවා සලි කරන පාඩේ මේ මෙන්නේ කොටස්ටික කරලදන්න මුල්ල කලමනා කරන මේ කොටස් ිකරන් අරග ඉල්ලිමතකම මේ. प्रச்சரத்தை කාபுராமின் ොඩක්දලපුතාල මේ වැට සරහන බලනවා ඒකෙන් සම්බන්ධ වෙනවා ඉතින් ගොඩක් අය කතා කරන. ඇතික හරි සතුටු. ඒයකෙන්ද මේ ලංකාව පුරාම්‍යාපතල තින ඒකනමටත් හතමාට ආඩම්බරයක් තින ති මේ වැඩ සහන කරන අයතනයටත් දෙන අතනට අ දෙරන ෙඩිුකේශ ලිකාවටත් ලොකු ආඩම්බරයක් තිනක සම්බන්ධය වාට දවරන ලුවම සබන්ද හොමහ අදමම හිතුව ආලවි කරන මේ ගොඩක් අය කතා කරන්නන්ගැන ගැන අමාරුයි වගේහිතන කොටස්්ටික් කතා කරන්න මේ. අපි කලින් දවස කතා කර අලවිකරණයව සංකල්පටික හෙම අද අපි මම කතා කරන්න හිතුවපුතේෙ මේ අලවිකරණය කොටසේ. අ ගොඩක් අය අමාරුවයි කියන කොටස් ටිකක්. ඒ කියන්නේ මේ අලවිකරණය තියෙනවා මෙන්න මෙහෙම නිෂ්පාධිතයක මට්ටම් එම ත දැන් අපි හැම වෙලායම් බලන්නේ ප්‍රඩක්් එකක් ගැන මෙන්නේ ප්‍රඩක්් එකේ මෙන්න මේ. නිෂ්පාධිතයක මට්ටම් එහෙම නැත්තං අපිට තව නමත්කින පාරිභෝගික වටිනාක මේ දූරාවලිය එහමනතම් හිරාචය එකක් කියලා. ඒක අපි ප්‍රඩක්ට් එකක් හද්දී මේක හැටියට කියනවා ප්‍රඩක්ට් එක කෑලි පහකට බෙදෙනවලු. ඒ ඒ කොටස් වලදි එක එක දේවල් බලාපොරොත්ව වෙනවා සහ එක එක කාරණා ඉෂ්ට කරනවලු. දැන් එතකොට මේ අලවිකරණයේේද අපි නිෂ්පාධතය කෑලි පහකට බද නිෂ්පාතිතයක මට්ටම් එම නැත්තං. ප ලල් කියලා කියන. මෙන්න මේ ලෙවල් ගැන දවාට කියදන. ඒකගේම ගොඩක් අමාරුවයි කියලා කියෙන නිෂ්පාතිය ජීනචක්‍රය දෙදස් විසි එක විභාගෙත් අහලා තිබුණ. ඉති මොය මේ ඉසි දෙක විවාාගෙත්ත අහල බ නිෂ්පාතික ජීවන චක්‍රේක හැසිරෙන්නේෙ කොහොමද. ඒ කදීරල්ල ක්‍රියාකාරිත්තයකහොමද ඒවත් අද අපි කතා කරන්න බලාපොරොත් වන. එත කොඩපුතේ ඔන්න දැන් අද කතා කරන්නේ අල්ල විකරණය කොටසක් වෙච්ච මේ නිෂ්පාතිතයක මට්ටක් එම න් තව නමග කියනනම්. පරිභෝගික වටිනාක මේ දූරාවලිය හන තන් හයි රාචියක. දැන් එතකොට මේකද මේ මෙයාගැලවිකරනයේ දී කොටස් පහකට බෙදලතිනක් මෙ එක එක කතා කරමු එයා ලෙවල් පහකට බෙදෙනවා පලවෙනික විදිරයා කියෙන හර ප්‍රතිලාභිවා කියල දෙනවා කන්න එක දෙවනික විදිට මූලික නි්පාදිිත අපිමට උදාහරණත් එක් කලය එ තොර කතා කරන්න පුළුවන්. තුන්වෙනික දිරේ අබෙදාගන්නවා අපේක්ෂිත නිෂ්පාධිතය හතරවිෙනක විදිහයට වැඩිදියඩු කළ නිෂ්පාධිතය. සක විදිහට පි්බව නි්පාතය. ඔන්න ඔය විදිහට ප්‍රඩක්් එක කෑලි පහකට බෙදනවා. පඩක්් එක කෑලි පහකට අධරවදිට බදනවා. අපි දැන් කතා කරන්න අදන්නේ එක එක උදාහරනත් එක ගත්තම හරි ලේසි. ඉස්සල්ම අපට කතා කරන්න තිනෙ හර ප්‍රතිලාබය කියන්නේ මොකක්ද කියන්න. බලමු හර ප්‍රතිලාබේ නිෂ්පායිතයක හර ප්‍රතිලාබය. පුේ නිෂ්පායිතයක හර ප්‍රතිලා බේහමනත්න් කෝබනි ෆිට් එක කියලා කියන. ලන්. මූලික ප්‍රතිලාභය හර ප්‍රතිලාබය ලෙසද සැලකෙන මෙය නිෂ්පාතිත ඒකන්න වැදගත් පලමු මට්ටමයි මේක තමයි පලවෙනිම මට්ටම. අපි මේකති තව දුරටත් හොඳට හිතමින්. බලන්න ඕන මොකක්ද මේ කියන්න කියලා. නිෂ්පායිතයකෙන් ලබා දෙන්න ප්‍රධානතම ප්‍රයෝජනයයි. දැන් ව්‍යාපාරිකයා මේක ගැන වැඩියම්ම හිතන්න ඕනසා හොඳින් දැනගෙනෙන් නි්ාතයක් හද්දී පලවැනිම දේ තමයි හර ප්‍රතිලාභය. මං වාටකුති උදහරක කියලන්නක් දෑ අපි උදාහරණයක් විදිහට අහමු. පෑනක් අපිළියෙන පෑනක් පෑනක් මොකට ද අපි ගන්නේ. හරි සරලයි උත්තරේ පෑනගන්න එලියන්න කාබන් පෑනක් මූලික ප්‍රයෝජනය තමයි ල්ලිවීම ආදැන් හිතන්න ප්‍රඩක් එකක ඕක නැත්තම් මොකද වෙන්න. එයට පෑන හරි ලස්සන යොක්කොම හරි. හරිම ලස්සට හදලදින ආකර්ශණය යොක්කම හරි හැබැයි අපි පෑනක් ගන්නේ ඇයි. හරිවසරල උත්තර ලිවීම. දැන් ඒක නැතුව ප්‍රඩක් එකේ වෙන මොනවා තිබ්බත් වැඩක් නෑ. අන්න අලවිකරුවා දැනගන්න ඕන ව්‍යාපාරිකය දැනගන්න ඕන මේ හර ප්‍රතිලාබය අනිවාරයෙන් තියෙන්න්න ඕන මම එක තවදාහරණය කිය දෙෙන. කාරෙක්කට තවාහනය වාහනයක් අපි ගන්නේ ඇයි. මූලික ප්‍රතිලාබිමකදපති ධාවනය නැත්තම් ප්‍රවාහණය ඒක සිීට ලස්සන ඒයා භැක්තියනවා බ්‍රේක් හොඳර වදි නවා ඒක ොඳ සටප් එකක් තියෙනවා වැඩක් නෑ මේක නැත්තං පාරිභෝගිකය නිෂ්පායිතය ගන්න අන්න පලවෙනිම දේ නිෂ්පායිතයක පලවෙනිම මට්ටම වැදගත්ම මට්ටම මොකදද ආමි හර ප්‍රතිලලා අපි දවදාහරයක් මන්ටෙන් කරයා ද වාහනයක් වගේ ගත්තත්ම වාහනක නම් මොකදමතේ ආධාවනය දැවයා ආසමයක ක දැම ේ පරගේ මේ ආසන අවුරතුල මේ හරදි බෑ නි්පාතයක මට්ටම්හෙම දව ජංගමුතුදුර කත හිතන් ප්‍රඩක්්ටක දිරගණන්න ජංගුදුරගතනේ ඒක හර ප්‍රතිලාබේ ශුවරකට වරද්දල කියන්න. ආගන්න ෆෝන් එක හර ප්‍රතිලාබේම ගදද ආද ඔය ගොඩක් කෙලාරි කියමකද කෝල් ගන්න එක ස්මස් හක වැරදිී හර ප්‍රතිලාබේම ගද සංනිවේදනය ප්‍රධාන ප්‍රයෝජනි සනිවේදනය ඒක ඔය කෝල් හරි මස් වින් හරි මොකහරින් කරයි. එතොරට ෆෝන් එක නිදරය කරන්න වෙන ෆෝර්ණ එක කරවවැඩ නෑ ඒගේ ොටෝ කොලටි ඒවැඩන්න ඒවා එන්න ඊලගාදීරවලට හනම් හොඳට මතක තියාගන්න පුතේ නිෂ්පායිතයක මට්ටම්වල පලවෙනි මට්ටමමි පලවෙනි මට්ටම තමයි හර ප්‍රතිලාබය ඕක අවුල්වෙලා වෙන මොනවා හොඳට තිබ්බත් වැඩක් නැහැල්ලු ප්‍රඩක්ටකි ඒගේ ප්‍රඩක්් එක හොඳ වෙන්නේ මොනවුනුද්ද මේක තමයි බේසික් එක මේක හරියටම තියෙන් ව ඊට පස තමා ඊළඟෝ දෙැන් අපි හැම එකක් මෙහෙමනි. මූලික ඉඳලා හරියට පිළිවට එන්න බෑ මේක නිකං හරිරාර අපිට මොනවාහරිදිකක් දෙනකොට. ඒක එක එක එකන්න එක ප්‍රමාණ වැඩුවෙන් වැඩුවෙන්ට පාරිභෝකය සත්තුුවෙනවානේ අන්නන්නේ ෝගේ කතාව කටපාඩන් කරන්න පාපතිය ආහෙන නිෂ්පාතක මටම්මල පලවෙනි මට්ටමතමකද. හ හර ප්‍රතිලාබේ කියනමකක්ද නිෂ්පායිතයක මූලික මනැත්තම් ප්‍රධානම ප්‍රයෝජනය ත පෑනක් නං ලියන එක වාහනයක් නං ධාවනය කරන එක අපිකි නමොකක් කියලාද හර ප්‍රතිලාභය කියලා. හරි පැහැදිලිද ඔන්න එහෙ අන් දැන් දෙවෙන එකට යන දම යිපපුතාර මතක දී නොනෙමි මේක හරි හර ප්‍රතිලාබේ හරි ප්‍රධානම ප්‍රයෝජනය. දෙවෙනි ලෙවෙල් එක. ඒක හරි නං ව්‍යාරික දැ ඒක හරින තමයි පාරිවෝක ඉලන් ගැන හිතන්ට ව්‍යාරිි කරන්නු ඊළඟ ලවෙල්ල එක තමයි පුතේ මූලික නිෂ්පාිතය. මේ බලන්න. මූලික නිපාතය මූලික නිස්්පාධිතය කියලා කියන්න පුතේ බලන්න. මෙය නිෂ්පාධිතයක දෙවන මට්ටමයි. සෙකන් ෙවල් එක. මෙහිදී හර ප්‍රතිලාභය මූලික නිෂ්පාධිතයක් බවට පත් කෙරේ. දැන් අපි ගත්තේ පෑන නෙපුතේ දැම් පෑනෙන් මූලික ප්‍රයෝජනය ලිවීම. ලියන්න නං ආමොනවද ඕන මූලි ටික මේ? පෑනක් කාබන් කූර සහිත තුඩක් ඕන ඕන තුඩ ඕන. තීන්ත සහිත බටය ඕන ! ඉතකොට මූලිකම දේවල් ටික දැන් අර ලවීම කියන එකට ඇඩ් කරන්න ඕන දේවල්. දැන් තුඩනැතුවලියන්න බෑන. තින්ද නැතුවලියන්ට බෑ. ආන්නමි මේ නිෂ්පායිතයකම කදද. දෙවන මට්ටමයි. මේකෙදී හර ප්‍රතිලාබය මූලික නිෂ්පායිතයක් දැන් පෑන. ලියන්න කියනෙ එක තමයිමොකක්ද පෑනෙල් ලවීම තමයි හර ප්‍රතිලාබේ. ඒක කරන්න නම් මූලික නි්පායිතය මනවාවතියෙන්නවාද තුඩක්තියෙන්න්න ඕන තීන්තතියන්න ඕන බටයක් තියන්න ඕන ආද අපි උදාාරණයකුත් මන්ටෙන් කරන්න යන්නේ ඔයා කියන්න කලන්න කාරකට කාරයක නම් හරප්‍රතිලාබේම කක්ද දාවනය. දැ මේකදී මූලික නිෂ්පායිතය ඒක දාවනය කරන්න නම් කාරයකට බේසික්ම මොනවදඕන. ආමොවදන ආරෝධ තියෙන්න්න ඕන එංජින් එක තියෙන්න්න ඕන චැසිය තියෙන් ඕන ස්ටේරිවීල් එක සුක්කානම තියෙන් ඕන ආසන අන්නඒවා මූලිකම දේවල් ටික දැන් ඒකට දාන්න පක්ලාස්ස එකක්ත් තියෙන්න්න ඕන සයිටකන්නා අඩි තියෙන්න්න ඕන ඒවා ඔන්න ෑන බේසික් එක බලන්න. අපි මේ පෑන ඔක්කමටික වල වෙන එම නද ඕන තුඩයි තීන්තයි පට ඉදිරිතියරවල ම ඊළගේ එකෙන්නේ කොටසිං කොටස කොට සිං කොටස ආය නම්මේ ඔන්න අපිම මේ දහරනි ුත්ක්ක කියන්නේ තට පෑන නම් අරකාබන් කූර සහිත තුඩ තීන්ත සහිත බට අන්න මූලිකවදිකටි. ආහ නන්දන් ගන්න දෙවනි ද ආදවාගේ ජංගමුතුර කතක ගන්න බල නවා ්‍යහිතන උදාහරණනි ආ ජංගමදුර කතනේ මූලික නි්පානයට වාමගදන්නේ හර නි්පානට දැමගද සන්නවේදය දෑම හරි ෆෝන් එකට අනිවාරය තිය නොන අගෝපාගටි මනොද. මන් දන්න ය අනිවාරයක් වරද්දල දානවා අමනා දෝන ආයකට? ැටියක් න ඩිස්පලේක් ඕන ැතංක ෝඩ් එකක් ඕන හිටසි පරිපතයක් ඕන මතක තියාග්ඩ ඔයා වරද්දලා ලියන් දෙපා තවකාක් මොකදද ඔ ලියනවා අනිවාර්යෙන්ම මූලික නිෂ්පාදනයට ෆිම් එක කියලා දැන් ඕක ලියපු ගමම් වැරදි ඇයි ඇයි සිම් එක මූලික නිෂ්පාදනයට ලියන්න බැරි හොඳට මතක තියාගන්ඩ ෆෝන් කම්පැනි සිම්හදන් නෑ? ඒකේ වෙන නිෂ්පාදනයක ප්‍රඩක්්ටක්. ඒැන වෙන ආයතනයක් න පඩක්් එක හදන්නේ. එතකොට දැන් අපි වෙන අයතනයකම් මේක ලිය හරිියන්න නේ ඕෝන් එක මූලික නිෂ්පාදනයට අක්මන අදදාන්නේ අපිර දාන්න පුළුවන් අර තිරයදාන්න පුළුවන් නැත්තම් පරිපතදාන්න පුළුවන් බැට්‍රිය දාන්න පුළුවන් අන්න සිංමක දාන්නෙ පැෑ දැඟහන්නප ස්ර් රැයිහෙනම් මේකට තිින්ත දැම්ම තැම්මේ තින්ත වෙන කැපැණීක ගෙනලදාන්න නෑනෙ කම්පැනියෙන් තිින්ත පුරෝනවා. එතකොටම එකකාබන් කූර සහිත තුඩ තීන්ට සහිත බටය ආය අපිට මූි නිෂ්පාදනයට දාන්න පුළුව. කාරකයනම් රෝධ ආසන සුක්කානම එංචින්න එක මූලිකම ටික පැහැදිලිද. ආයත අපි සාමාන්‍ය විදිහයට ගත්තා හම මූලික නිෂ්පාදනය කියලා කියන්නේ. අර හර ප්‍රතිලාභය දෙන්න මූලිකවම ඇතුළත් තික. හොඳ උදාහර තුනක් යැන පෑන ගැනකිව්වා කාරක ගැනකිව්වා හිට පසේ? ංගමුතුරගතන යැකිව ඔන්නද ලෙවල් දෙකක් හරිනි හර ප්‍රතිලාවේ කියැන මූලිකම ප්‍රයෝජනය මූලික නිෂ්පාදනයකිවේ ඒ මූලික ප්‍රයෝජනය දෙන්න ඇතුළත් කල්ලා දින අංගෝපා අංග ටික හරි උදාහරණය ගන්න මෙන් තුන්වෙනි මට්ටම තුන්ගනි මට්ටම කියලා කියන්න පුතේ අපේක් සිත නිෂ්පාධිතය අපි බලන්න හදන්නේ තුන් වෙනි මට්ටම මේ බලන්න අපේක් සිත නිෂ්පාධිත අපේක්ෂිත නිෂ්පාධිතය කියලා කියන්නේ. අපේක්ෂිත නිෂ්පාතය කියලා කියන්නේ. ගනුදනුකරුවා. එෙම නැත්තාම් පාරිභෝගිකයා අපේක්ෂා කරන මට්ටම. දැන් ඔයා පෑනක් ගත්තහම්ම අපේක්ෂා කරන්නමනුවද. ඔයා කාරිකක් ගත්තහම අපේක්ෂා කරන්නමනුවද. හාමේබලන්න ගැනුම්කරු අපේක්ෂා කරන අංගලක්ෂණ සහිතව, නිෂ්පාධිතය ඉදිරිපත් කිරීමයි. මේ නිෂ්පාධිතය තෙවන මට්ටමට. ආතුම්වෙනි මට්ටම. දැ අපි පැෑනක් ගත අපිහන. දැන් පෑනක මූලික ප්‍රයෝජනය ලිීමන අප ඔයා මේ පෑන ගන්නේ ඇයි. මේක ගොඩක් කල්ල යන්න පුළුවන්. මේකෙ දීන්ත බොඳ වෙන්න. මේක පැහැදිලි! මේ පැත්තේ ලිව්වා මෙහැ පැත්තට පේන්නේෙ නෑ. තින්ත උතුරන්නෑ අන්න. ගැනුම්කරු බලාපොරොත්තු වෙන මට්ටමමි කාබන් පෑනක් නොකැඩී හොඳින් ලියවීම මේ අපේක්ෂා කරන මට්ටම. බොඳ නොවීම පැහැදිලි බව. දිකුකාලයක් ලියන්න පුළුවන්. කාබන් උතුරා නොයන ලෙස ඉදිරිපත් කිරීම. අන්න කවුද ගැනුම්කරු අපේක්ෂා කරන මට්ටම මේ තමයි තුන්වෙනි මට්ටම. මේක තමයි පාරිභෝගිකයා බලාපොරොත්තු වෙන මට්ටම තැන් අපි. අහර ප්‍රතිලාබේ කියන්නේ මූලික ප්‍රයෝජන්නේ. මූලික නිෂ්පායිතය කියන්නේ ඒකට අප්‍රධාන අංගෝපාංගටි එකතු කර. සිට පස්සේ අපේක්ෂිත නිෂ්පායිතය කියන්නේ ගණු දෙනුකරු බලාපොත්තු වෙන මටම දැන් පෑනක් නම් උතුරලයන්න ඇති එක බොඳවෙන්න ඇැති එක ලියන්න පුලුවන් ඉමදිකට ඔල්ලොකු කාලය. ආ කාරයෙකට දැම්මකක්ද. ඔයා කාරෙකක් ගද්දි දැම් බලාපොරොත් වෙනදේ කාරයක හදැන් යාමකද කාරකෙ බලාපොරොත්තුවෙන් ආ ඔය අනිවාරෙන් බලාපොත්තු නොකද. වේගය සුව පහසුව ආරක්ෂාව දැ මේ කාලේනම් අපේ රට එහෙම තෙල්ලෙන් ප්‍රශ්න ඉන්දන කාර්යක්ෂමතාවන්න අපේක්ෂිත නිෂ්පාතය අනිවාරෙන් ඔටි දැන් අනුදනකරු ඉල්ලනවාද නැන්ද ඉල්ලනවා ඔන්න ඕක තමයි අපි කියන්නපුුතේ අපේක්ෂිත නිෂ්පාධිතය කිය. එතකොට මේ මට්ටම තමයි පාරිභෝක්‍යයා බලාපොරොත් ව මට්ටම දැන් ඔයා හොඳට මතක තියාගන්න වෙළදපොලේ නිෂ්පාදනයක් හදනකොට ඒ නිෂ්පාධිතය අඩුම තරමි මෙන්න මේ ලෙවල් තුනවත් තිබුන් නැත්තං. මාකට්ට එකේ විකුණන්න බෑ. ඒක තම ඇත්ත හරපතිලාබ ගැන මූලි ප්‍රතිලාබයා උුල්ලන් කොහොමතිකුන්න බැ. දැ ඒක විතරක් තිබිල මදි ඒ අශ්‍ය අංගෝපාග ටිකත් වී. ඒටික තිබ්බයි කියලා හරි න්නන්නේ නුදන කර කිය අප පෑනක් නම් මේ කතට හොඳට අල්ලන්න පුළුවන් වෙන්නවා. හොඳට ලියන්න පුළුවන් වෙන්න ඕන. එට පසේක බොඳ වෙන්න තිය ම අපේක්ෂා කරනවටවම. කාරෙක් නම් වේගෙන් යන්න පුළුවන් වෙන්න. සුව පහසු වෙන්න ඕන. ආරක්ෂිත වෙන්න ඕන අන්න අපේක්ෂිත නිෂ්පාදිතය ඔන්න දැන්තමයිපුතේ වැදගත්ම දීරට එන්නේ. මෙච්චරයි ගනදනකරු බලාපොරොත්තුවෙන්න ඒන අපේ බලාපොරොත්තුවම මෙච්චරයි. ඔයා සාර්ථ කලවිකරුවෙක් නං සාර්ථක ව්‍යාපාරිකයෙක් නං. ගනුදනුකරු ඉල්ලන්න එච්චරයි. මාකට් එක අල්ලන්න ඕන නම් මොකද කරන්න ඕොනුපුතේ. ගනුදනුකරු ඉල්ලනාට වඩා වැඩි දෙයක් දෙන්න ඕන. ගනුදනුකරුගේ මට්ටම තියෙන මෙතන නං අපි එයාට මේ මට්ටම දුන්න හම ඇත්ති. හැබැයි මතකතියා ගන්න ඊට වඩා වැඩි දෙයක් දුන්නුවෝත්. අන්න ඒ මට්ට ම පි කියකිනවපුතේ වැඩිදියුණු කළ නිෂ්පාදිතය. අන්න එතකොට පාරිභෝගිකයා අර අපි කියන්නේ මේ පුදුම වෙනවා කියලා ඕ එහෙම මේවත් තියෙනවාද. එතකොට තමයි පාරිභෝකයා අමන්දානන්දට පත්වෙෙන්නේ. ඔයාගේ භාසාාවෙන්කි වොත් වා් වෙනවා කියන්නේ ඕ එහෙම මේ වත් තියෙනවාද. දැම් පෑනක ගත්තොත් පුතේ වැඩිදියුණු කළ නිෂ්පාදනය ගැන ඔයා මේක අහපු දවස්වල පුදුමවෙන්න ඇති. දැ පැන හරි සි ප්‍රශ්නයන්නෑ හොඳට ලියවෙනවා තින්තා ප්‍රශ්නයන්නෑ ඔක්කොම හරි. පාරිෝකය එල්ලන්න එච්චරයි හැබ අපිමොකද කරන්න ව්‍යාපාරිකය ඊට ොඩා වැඩි දෙද දෙෙනවා හ මොවගේ දෙන ඔය අනික පෑන මොව ගහමද පුදුම වුණේ ඔයා මත ඇති සහල්ලාට ෑල ස්කෝලෙත්තම එන්ඩ ඇති පොි පතිවල දිහම පෑන කරංෙන්ඩ ඇති. අරගවෙල්ල චුට්ටක් කැඳලිවෙරලා සුවද බලන්න සුවද පෑනක් ඔහ ඔයාගේ පෑනෙන්ුත් සුවඳක් කෙනනවද අන්න වැඩිදියුණු කළ නිෂ්පාදන පාරිබෝකයා ඇහෙමෙක් ඉල්ලුවවෙනෑ ඊටත් වඩා වැඩි දෙයක් දුන්න. අන්න පාරිබෝකය වල්ලගන්න විදිහ. වැඩිදිදියුණු කළ නි්පාදන ඒක හපුගම පාරිබෝකය මද දෙන්නේ පුදුමයට පත් වෙනවා. ැ අපි මේ වැඩසටහනක් ගම්හෙලි නාට නාලිකාවක් පාරිබෝකයා ඉල්ලන්නේ මෙන මේ මට්ටම තිබ්බහ මැති මෙමගේෙන නාටේ හැබැ යා ඉල්නොටත් වඩා වැඩි දෙයක් දෙෙනවා. යා ඉල්ල නොටත්ඩ වැඩිදිේ වල්ටිකක්ේ. අන්න ඒ අමන්දානන්දයට පත්වෙනවා පුදුමයට පත්වෙන අන්නේ එකට අපි කියෙන පුතේ වැඩිදියුණු කළ නිෂ්පාදනය කළ ෙතර පෑනක ලියදවිට සුවඳක් නිකුත්වීම. දැ වාහනයේ ඔයා පුදුමයට පත්වෙන්නේ කොමද. දවාහනක ඔය බලලාපොත්නේ දේකෙන්යන්න ඕන සුව පහසු ආරක්ෂා දැවා පුදුම මේට පත්වෙෙන මොනා තිබ හමපු ේ වාහනයක වාහනේ ඔටෝ බ්‍රේක් ඔයා පුදුමේට පත්තින ආ ඩ්‍රයිවර් නැතු බ්‍රේක් වදින. මේ අහන සහර එහමත් තුළ ුවන්දස නොව එහම හන තියන එකක සාමාන්නේෙනි. වාහනනි සොවයන්ග්‍රියෝ තිරිග පද්ධතියක් ක්‍රියාත්මකයින. වාහනෙ ටාන තුරක් ැෙනනකොඩ ය නවත්තගන්න. අන්න වැඩිදියුණු කළ නිෂ්පාදන. වාහන ඊට පස්සේ සමහර ක්‍රියාකාරකම් හටහටට වැඩ කරන හන තියනවා.න්න අපි කිෙනමකක්ද? වැඩිදියුණු කළ නිෂ්පාදනය. හොඳට මතක තියාගන්න. එතනදී ගණුදනුකරු මනොවයනදපුතේ. පුදදුමයට පත්ව එහෙම නැත්ත අපි කැනෙේ අමන්දානන්දයට පත්වෙනවා. එතනද පාරිෝග්‍යල් දැහැගන්න හරි ලේසි. ඇයි වෙලඳ පොලට දාපු අනිත්ප්‍රඩක් එක්ලා ගත්ත හම වැඩිදියුණු කල නිෂ්පාදනය පාරිෝක්‍යය ඉල්ලනොටත් අඩ වැඩි පර දෙදීල. වාගේ ෆෝන් එකත් එහෙමයි. තා ඔන්නෙ එක කිසි ප්‍රශනෑ කෝල්ගන්න පුලුවන් කිසි ප් ඇන්න හොඳයි. හැයි වාඒකට. ත් අමත රංගෝපාංග ගඩක් එකතු කලා වතුරයන්නේ නේ ඔවු්ලොකු බැට්්‍රි කාල ඇත්තිේ නො අන්න රැඩි දියුණු කළ නිස්්පාදනය දැන් ඔයා මතකතියාගන්න ලෙවෙ ටිකේ හරප්‍රතිලාවේකිවේ මූලිකම ප්‍රෝජන අප පැනෙන් මතකතියාාවගු පෑනක් නම් ලියන්න පුලුවන්ෙන්න්න ඕොන. මූලික නිෂ්පාදනයේ ඒකට අවශ්‍යක රංගෝපාගටික තුඩතියෙන් ඕොන තීන්තතිය න ට තියෙන්. අපේක්ෂා කරන්නේ නොකැඩි ලියවීම හොඳින් ලියවීම වැඩි කාලයක් ලියන්න පුළුවන් වීම අතට පහසුවීම වැඩිදියුණු කළ නිස්පාදනය කියන්නේ. පාරිභෝගිකයා ඉල්ලනවට වඩා වැඩිපුර දෙයක් දෙනවා. එයා ඉල්ලන මට්ටම ලෙවල්ල එක මෙහෙම නන් තිෙන්නේ. ඊට වඩා වැඩි කොටසක් දෙනවා. එතර පාරිබෝගයක් ලෙවල් එක මෙහම තියන්නේ යා ඉල්න්නන ොඩා වැඩි දෙයක් දෙනවා. අන්න එතකොටයා අමන්දා නන්දේ එෙමනත් තන් පුදුමයට පත් දෙනවා. ඒක අපි කීනමකක් කියලද පුේ. වැඩි දියුණු කළ නිෂ්පාදනය කිය පැහැදිලිද ඕක දැන් මේ කොටස් පන්තියූ ගන්න දිහම ළමයින්ටර ප්‍රියතම කොටස් පතේ ැපි පන්තියෝගේ උගෙන ගන්න කොට මේකට අදාළව දැන් පෑන කතා කරලා කාරෙක් කතා කරලා ම මේතරේ පන්ති මයිට ජංග දුර කතාත ලියන්න දුන්න එතකොට ඒගොල් ලියනවා ආවෙන්න මේ කොටස් දැම් බලන්න වෙතකොට මේ අධියර හතරයි දැන් තියෙන්නේෙමකක්ද පස්වැෙන අදියර තැ ඔත්තරන්න අතර වෙන්නේ ෝක ල්ුටත් අල ඩ දෙ දුන්න ඇ අලවිකරවා හැම වෙලාම දක්ෂ වෙන්න්න ඕනු පුතේ මොනා කරන්නද පාරිබෝකව ඇද බැඳ තියාගන්න. දැ මේක හැමදාම නතර වෙන දෙයක් නෙමේ තව තවත් ඉස්සරහට යන්න ඕන ඒ ඉස්සරහට යාමත්ක්ක තමයි මොනවෙන්නද පපුති. අර ව්‍යාපාර දියුණු වෙන්නේ පාරිබෝක ඇරැදෙන්නේ ඊළඟ අදීර පස්සනි අදීර තමයි පුුතේ නිෂ්පාතයක විබව නිෂ්පාධිතය ඔන්නය විභව නිෂ්පාදනය ගැන ගොඩක් දේවල් උදාහරණත් එක්ක කතා කරන්න තියෙනවා අපි ඒක කතා කරනවා මේ විරාමයෙන් පස්සේ හරි විරමෙන් පසෙ ඔන්න හෙන ගොල්ලෝ ආයත් පාඩ මත් එක් කලා හරි අපි විරාමයට අතින් කතාර හිටබුතේ නිෂ්පාතයක මට්ටම් මටම් කියති නොද මටම් පහයි. ඇගේ මට්ටම් පහේ අපි මට්ටම් හතරක්ම කතා කරන තර පඩක්ට එකක් අපි ඉදිරිපත් කරනගොට පාරිභෝකගේ පැත්තෙන් බැලු හාම නම් පාරිභෝකයාගේ වටිනාකම් දූරාවලිය ද ව්‍යාපාරිකයෙක් දක්ෂවෙන්න ඕන මේ මට්ටම් පහේම යන්න එතකොට මයි ප්‍රඩක්්ටකට හොඳ අලවිියක් තියෙන ඔන්නන් අපි විරාමයට කලින් කතා කරා හර ප්‍රතිලාභයග මූලිකම ප්‍රයෝජනය ඊට පස්සේ ඒක දෙන්න අදාළ වෙන එහෙම නැත්තං සකස් කරලා තියෙන කොටස්ටික අපි කියනවා ඒ අපි කියනවා මූලික නිෂ්පාතිතය අංගෝපාංග ටික පෑනක් නම් ලිවීම එක තමයි හර ප්‍රතිලාබේ ඉට පසේ මූලික නිෂ්පායිතය වෙන්නේ ඒකට ඕන කරන අංගෝපාංග ටික තු්ඩ කාබන් බටය වගේ අප ක්ෂත නිෂ්පායිතය කියන්නේ පාරිභෝගිකය බලාපොරොත්තු වෙන මට්ටම පෑනකින් හොඳල් ලිවීම ො ැඩි ලිවීම වැඩි ප්‍රමාණයක් ලියන්න පුළුවන්හි. අයක බලාපොරොත් වෙන මට්ටම. වැඩි දියුණු කළ නිෂ්පාදනය කිව්වේ පාරිභෝගිකයා ඉල්ල නොඩත් වඩා වැඩි දෙයක් ඇත්තම කතාවගත්ත හම පාරිබෝකයා අමන්දානන්දට පත්වෙන හන තම් පුදුමේට පත්වෙන මට්ටම පෑන ලියන ගොට සුවදක් නිකුත් වීම පුදුමේට පත්ව වන පාරිබෝකය ඉල්ලුව වෙන අඩිෙච්චර වැදගන්න හැ ඒයක පුදමයට පත්වෙනවා. වාහනයක. යන්ක්‍රීයේ තිරිංග ඇපුදු මේට පත්ති නොට අල්ුවවටත් වඩා වැඩි දෙයක් දීලා. දැන් තියෙන්නේ අසාන අවසාන මට්ටම තමයි පුතේ වි්බව නිෂ්පාිතය. වි්බව නිෂ්පායිතය කියලා කියන්නේ අපි නිෂ්පාතයක් අනාගතයේදී සංවර්ධනය කරලා තවදුරටත් ඉස්සරහට එන්න ඕන කියනප ඩක්ට එක. මේක මේ වෙන කොට කොන්දේසිය තමයි මාකට්ට එකේ නෑ. අනාගතයේ ද එන්න පුලුවන් කියන මට මේ බලන්න. ගණු දෙනුකරුට අනාගතයේදී අවශ්‍යවිය හැකිඇයි සිතා නිෂ්පාධිතය සැලසුම් කිරීමේදී අංගයන් එකතු කිරීම මගින් වි්භාවවෙලඳ පොලට පිවිසීමයි මේ නිෂ්පාධිතයේ පස්වන මට්ටමයි. අපි ප්‍රඩක්ට එකක් හදත් දියගේ දවුණුව දය එන්න මෙන්න මේ ගැත් හිතන්න ව. හමදාම ප්‍රඩක්් එකක්ම විදිහයට තියල බෑනපුති. එතකොට අපිට පුළුවන් වෙන්න ඕන තවදුරටත් මේක ඉස්සර හටරගන්න. අන්නේ අපි කියරමකක් කරද විභව නිෂ්පාදිතය එතකොට ඕගොල්ලෝ දැම් මේ පෑන මාකට්ට එකේ තියෙනව එක හරි. හැබයි මාකට් එකගේ හැමදාම පෑන එක විදිහයට තියන්න බෑනේ. තව තව එකට අංගෝපාන් ගලුත් දෙවල් එකතුවෙන්න ඕන. එතකොට තම මාට් එක අල්ල ගෙනන්න පුලුවන්ග මේ බලන්න. වාර්තමානයේ කාබන් පෑනට වඩා. දියුණු මට්ටමක පෑනක්කි දිරිපත් කිරීම. ලියනවිට සංගීතරාවයක් පැතිරී. කාබර්න් අවසන්නීමට ප්‍රථම ඒ බව දැන්වීමට සංඥානිකුත්කිරීම දැන් ඔයාට මේ හදිරික හිනා යනාවගේක කුත්තින. පිස්සුදසර ඒගේ හදෙනවද. අියෝ ඕහම හැදන්න පුළුවන්ද. මේ විබව කියන්න තාම හැදිලා නෑ. හැබැයි යනාගතය එන්න පුළුවන් මටම දැන් ඕක හොමකිවහම්න්දේ පස්සුදසර ඒ කොච්චකුවව තොකො වෙන්නේ. හරි. ට අවුරදු සීියකට විතර කලින් ඔයා අතැන්න දැන් කාලය හරහා ගියා අර හැමවෙලාමස්කීමද අපේ කරගන්න පුතිේ හරි නිදහසේ ගෙන ගන්න. හරි අපි කාලය හරහාය මීට අවුරුදු සීියකට කලින් අයදහස් නමසේ විසිිතුන අවරුදර ගියා. හරි. ඔයාට හම්බේෙනවා ඒකාලෙන්න මිනිස්සුටිකක් ඔයා දැගේ මිනිස්සු කියෙනා ඔයා ද නෑන මම්ම මේ අනාගතය ආාව දෙදහස් විසිතුනෙන් ආාව. එහෙ තියෙනව උපකරණය ඒ උපකරණයෙන් පුළුවන් ඕනම තැනකින්දලා. කෙනෙක් මූුණ බලාගෙන කතා කරන්න දැන් ඕක එදා නමසේ විසිතුනේදකිව ඕොත් ඔයාට මොකක් කියයිද පිස්සෙක් පිස්සු දැහෙම තියනවාද හම හැදන්න බලුවන්ද. හැබැයි අද වෙන කොට ඒ එක ඇත් අදද පුරුවක්ද ඇත්තක් මතක තියාගන්න මේ විබව නිෂ්පාදනය කියන්නේ පුතේ අනාගතයේදී ඇතිවෙයි කියලා හිතන නිෂ්පාදනය. ඕගොල දකින්න නැති මේ දෙරනා අයතනයම වැඩ සරහන් වල අ. ඒ රිපත් කරන ැර හන්යන්නේ ආ ඒකම ඉදිරිපත් කරනවා කාරෙක් පාට තිස්ේක ගීින් යුපක්ත කාරෙක් දෙදදාස් විසි පහේ තමයි වෙලදොට එන්නේ හලස් ේජ කරන්න පුළුවන් දැම් එදකොට දැන්නම් වාහනකති එක පාටනි පාට තිස් දෙකම් මාර කොරන්න පුළුවන් ආවාහනය. දැ විබ්බ නිෂ්පාදනය අනාගතයේ වෙළඳ පොලොට එන්නවා. තවනාගතයේ ඒකතමයි ළමයි කැමතිීම කොටස? මම දුරකර ගැන ලියන්න දුන්නහ පන්තිේ ලියල දිබ පුතුවාකාරාදහස්කොඩ. දුරකතන ත එලියන්නු විභාාව නිෂ්පාදන. ඉතින් ගොඩක් අරල තිබා එකලමක් ලන දිබ හිතනවිට මැසේජ් ටයි්පෙන දැන්නන් තින කියෙවිටයි් පෙවනි කොහොදපුතඒක වෙන්නේ නෑ පොඩි මේ උපකාරණයක් සවිකර නොල් මෙතන් එතට නි සන්සර එක හරහා යාදන හිතනදේ දැන නල්මසේචිර. අක හොදයි ඔක්ක ොහොඳයි ප්‍ර්යක් නෑහ තිර නකතයක් හිතතුරොත්තම ඒ ටයිපන මැසේජ. තමක් නෑ ඕක තමයි නිදහස්ව හිතනවා කියන්න. දැම් මේ ප්‍රඩක්්ට එකක් ඉස්සරහටයන්න මේක තා මාකට් එකට දාල නෑ කොන්දේසිය තමයි විභව ලමුකද අනාගතය වෙළඳ කොලට ඒ කියලා හිතන එක. ත වාහන කැල ලියනුකහ උඩින් ගමන් කරන්න පුලො වාහ පේෙන්ෙ ගනෙ රක උඩින් න්න පුළුව. ජලයන් ක්‍රියා කරන වානේ තම ජලයන් ක්‍රා කරනම්පුරි හදරන යන අන්න විභව නිෂ්පාදනය. ඔන්න ඕක මයි පපුතේ කියන්නේෙට පාට කට ි සිගෙන ගන්නවා කිය. දැම් බලන්න කොමි නිෂ්පායිතයක මට්ටම් මං ඔයාට කියල දුන්නේ උදාහරණයකුත් එක් කලා. පෑනට කාරයක ජංගම දුරකතනය එතකොට තම අපිට මත කිරන්නේ හාදැන් අපි සාරශයක් කරම්බල. නිෂ්පායිතයක මට්ටම් පලවෙනි වටම තැමකද හර ප්‍රතිලාබේ ඒක තමයි මූලික ප්‍රයෝජනි. පෑනක් නම් ලිවීම දැන් ඕක නැතුව අනිත් මොනව තිබ්බත් වැඩක් නෑ. පෑන හරි ලස්සනයි. බටේ හරිම හොඳයි ඔයා ප ෑනගන්නවද වාහනයක් නම් දාවනය කොච්චරවාහනි ලස්සුන්න දාවනි ැත වැඩන්නේ ආයකතන හර ප්‍රතිලාබ. ඉට පස්සේ මූලික නිෂ්පාදිිතය ඒ හර ප්‍රතිලාබේට මූලික අංගෝපාංග එකතු කර පෑන නම්තුඩ කාබන් බටේ. අපේක්ෂිත නිෂ්පාදිතය මොකද පුති අපේක්ෂිත ගැන්නේ. ආ්‍යාපාරිකයරි පාරිභෝගිකය බලාපොරොත්තු වෙන මට්ටම. නොකැඩිලියවීම බොඳ නොවීම එක. හිටස්සේ වැඩිදියුණු කල නිෂ්පාජිතය පාරිභෝකයා බලාපොරොත්තු වෙන මට්ටමටත් එහාට හදල දෙෙනවා එක. ඒක මේ වෙනකොට වෙලපුොලේ තියෙනවා ඒක හෝ හම පාරිභෝගිකයා පුදුමේට අමන්දානන් දයට පත් වෙලා තියෙනවා අන්න වැඩිදියුණු කළ නිෂ්පාතිය. අවසානක තමයිකත ඒමකදද විබ්බාව එහෙම නැත්තන් අනාගතයේ දී වෙලඳපොලට යි කියලා හිතන එක. ඒක අපිට ඕනක්ලියන්න පුළුවන් වර්තමානය නැති දොරති රපහහි ගනො වයිබව නිස්පාතිල නාගතයේ රපාහණන හෙමවෙයි. අනාගතේ ජංගමුතුර කතනය මෙහෙම වෙයි. අනාගතේ වාහන මෙහෙම වෙයි. අන්න අපිකි නමොකක්ද විභව නිස්පාය දැම් බලන්නක නි්පාත මට්ටම් අමාරුද අලවිකරණයේ පාරිභෝයක වටිනාගමේ දරාවලිය එහනත්ත නිෂ්පායිතයක මට්ටම් පඩක් වල් ඔන්න පහ පිළිවලට මතක තියාග මොනද දැම්මම් පාඩ කරගන් හර ප්‍රතිලාභය මූලික නිෂ්පායිතය අප ක්ෂිත නිෂ්පාතය වැඩිදියුණු කළ නිෂ්පායිතය ්‍රීභව නිෂ්පාතය ඔච්චරයි. හරිම සරලයි. එදි මේක බොහෝ අවුරුදුුවල පේපරයකේ අහලා තියෙන කොටසක්. සමල්ලාටගට ඉරිගාන ප්‍රශ්නක වෙන්න පුළුවන් ලියන ප්‍රශ්ිකවෙන්න පුලුවන් උදාහරම දාරලා ලියන්න වෙන්න පුළුවන්. තින් හොඳමදේ තමයිකුතේ අර නිදහස්ස හිතන් දැඟිති මංවාට කියල දුන්න පෑනයි වාහනේ ජගමුරකතෙ. යා තවට් ටික් හිත මෙන මේ මේ දේවල් කරු කොහොමද කියලා ඔන්න හෙනම් ඒ කොටසත් හරි දැන් තියෙ ඕන්න දැ නි්පාතික මට්ටම් ටික කියල න්න ආඊට පස්සේ ඔයා ගැන ගොඩක් අතා කරන්න තියන කොටස ජීවන චකය නිෂ්පාධිතයක එහෙවන ඇත්තම් පුතේ බාණ්ඩයක ජීවන චක්‍රය මේ සැරේ ලවල් පේපර එකෙත් මේ එක ගැන හල තිබ්බසි දෙකේ ජීවන චක්‍රය උපල්පන හෙම හලා තිබ මෙන් ජීවන චක්‍රය දැම් මේ තියෙන්න්නේ එපුතේ බාන්්ඩේක ජීවන චක්‍රේ හරි මේ ඔයා සිලි බස්ස එක එහෙමත් මේ ෆොටෝ එක හෙම යෙනවා හරි දැන් ඉස්සල්ලා මෙහෙම ගන්නකු බැදගත්මත අපි පාලම කතා කරපුට එක අපේ කරගන්න ඕන්න දැ බාන්්ඩේක ජීවන චක්‍රය ඔන්න ඔයාගේ ජීවන චක්‍රය කියන්නකු ඔයාගේ ජීවන චක්‍රේ ඔයා එකේ කදීර පසු කරමින් යනවා ලදරු කාලයක් තිබ්බා. ළමාකාලයක්. දැන් ඔයා ළමා කාල අන්තිමහරයෙඉන්නේ. දැන් ඔයා ඔය තරුණ කාලෙට පිය මනිමින්නන්නේ. දැස තරුණ කාල ඉවර වෙනවා. ඉඩස වැඩි හිටි කාලේනවා. ඉඩස මහළු කාලේනවා ඔයා ැරිලෑනවා? පපදලානේද ළමෙක් විදිහට අදරුවක් දර යිට පස ලමා කාලය ගත කරලා දැන් නවයෝුනි නැවිලතිී දැමයා දහට දහන මේකාලේ දැංවාගේ ලාමකාල අන්ම වර දැ ස්කොල ගල රවේ ගන කාලේ දංන්වා තරුණ කාල්ට විලදී. ඉතින් ඒකම තමයි මේ තියන්නේ. තින් මේක සැරන්තරේ පේපරගේ හනවා ඉතින් අපේ අර ගැටලුව දයෙන්නේ අපි මේක හෙන බරපතල විදිහයට අරගෙන අම්මෝහරියමාරුවයි නෑ ඔලුවනි දහස් කරගන්නුව. මේ ති කියන වැඩේ දැන්ව අපි පදුහමන කතා කරන්නේ නෑ තවයාගේ කෑල්ලත්තේ නොමකක්ද මව් කුසතුල ඉන්න කාලේ එකන අම්මගේ බඩය ඉන්න කාලේ ඒ පැත්ත කුත්ති රනවට මාස නමයක් කොයා ඉ ඒකත් මේ කෙත්තන මාර ප්‍රශ්ස ඒකත්වයනවා ඔූ ඒකත්වයනවා. ඉතින් අපේ මෙයාගේ පොඩි වෙනස් ක්ඩිගත්තියෙන්නේ ආ එකද අපි කියර බියස් මතගේටිිගෙන ගන්නවා කියලා. ද දිහරි ඔල දැම්ම නිදහස් වන. බණ්ඩේක ජීන චක්‍රයේ අපේ ජීවන චක්‍රයේ ලොකු වෙනස් කන්නේෑ. එක වගේ තමයි පොඩි පොඩි වෙනස් කණ්ටිකත් තියෙනවා. හරිද අන්නේ එක තමයි මේ කතා කරය ඉතින් මේ ඉතින් හර පිවට මන්තක තියාගන්න අනේසර්මය වක්‍රමිහෙම වෙනස් එන්න බැරිද අපි බලවිති වෙනසන්න පුළුවන් වැද කිය. මෙන්න මේකේ ජීවන චක්‍රයේ තියෙනපුතේ අධයට පහක් එකන් එක පිහෙමිහෙමි බලමු. හරි මේක තියවා. නි දීර දිර අපිගන්න පුුතේ බාණ්ඩ සංවර්ධන දීර බල නිෂ්පාතයක ජීවන චක්‍රය ඒ ප්‍රධානාදීර පහක්කි අරු ූපතියන අපිේ වෙනම කතා කරනම මේේ පේ පතියන්නේ මේ පතිය එක කතා කරනවා පලවෙනි අදීර තමයි පුතේ බාණ්ඩ සංවර්ධනා දීර ඒ මොක අදදික ලි බල ඉටසේ හඳුන්වා දෙෙන දීර ඉට පස්සේ වර්ධනා දීර ඉට පස්සේ පරිනතා දීර ඉට පස්සේ පිරිහීමේ අදීර දැන් අපි එකඉන්න එක කතා කරන්න තියනෙ. අරවගේ ම නිශපාදක මට්ටම් වගේ ම ජවන ක්‍රෙත් කැලි පහයි. ඔන්න කතා කරන්න යන්න පලවෙෙන එක බාණ්ඩ සංවර්ධන අදීර බල බාන්්ඩ එකක ජීවන චක්‍රය මේ පැත්තරූප දලා තියෙනවා මෙන්න බාන්්ඩ සංවර්ධන දීර අපි කතා කරන්නේ ය ඔන්න පලවෙෙන එක බලන් බාණ්ඩ සංවර්ධන අදියර ආරම්භ වන්නේ නව බාණ්ඩය පිළිබඳ අදහස් උත්පාධනයත් සමඟය. දැන් ඒ කියන්නේ පුතේ අපි සාමාන්‍ය විදිහෙට ගත්තට පස්සේ. මේකෙදි කරන වැඩේ තමයි. අපි සාමාන්‍ය විදිහට මේ පඩක්ටක් ගැ හිත ොදැ උගු මෙිහුම් කවමනා කරනයීම කරලා තියෙනවානේ. ඒකෙති කරන වැඩේ තමයි. මෙන්න මේ කෑල් දැන්යා මේ රූපය හොඳ බලන්න මේ රූපේද මෙන්නම මෙතන ඉරක්් හලා තියවනේ මෙන්න මේ කොටස්ස, මේ කොටස අපේ එක සමිපරූපයක් කරම් බැලුවොත් මේ කොටස මෙන්න මේ කෑල්ල පුතේ අපිට පේෙන් නැති කෑල්ල මේ පැත්ත අපිට පේෙන්නෑ මේ කර්මාන්තශාලාවේ වැඩි මේ පැත්ත බාණ්ඩ සංවර්ධන අදීර් මේ තමයි මේක අවුරුදු ගාන කී අද්ද කියලා කියන්න බෑ ආයතනවල රිසර්ච් කරර කරර අලුත් බාන්්ඩයක් ගැන හිතනො දැමු් දාහරණයක් විදිහට හිතන්නකෝ මේ ඩිස්කට් එකක් හදනවා කියලා බිස්කට් එක රසාය නාගාරවල පරීක්ෂා කරකර කර කර මෙන්න සංවර්ධනය කරනවා. ලුණු වැඩි කරනවා ඩුකරනවා මිරි සඩුකරනවා වැඩි කරනවා රසකාර්කදානවා මේ චෙක් කරනමි. බාණ්ඩ සංවර්ධන අධියර ආරම්භුවන්නේ. නව බාණ්ඩය පිළිබඳ අදහත් උත්පාදනයක් සමගය. මෙමාධියරයේදී විකුණුම් නොමැති අතර ආමේ බලන්නමි. විකුණුම් නෑ. මේ බානේ කොපාර්යේකව ගැන විකුණුම් නේ මෙහ නෑ. ොපාටේකාද විකුණුම්ම මෙහ විකුණුම් නෑ තිෙන්නේ වියදම් විතරයිපුතේමේ රතුපාටිින් ගත්තාහම මේ බල රතුපාටරයකා වියදම්මි අපි රිසර්ච් කරකරකර කර මොකක්ද මේ කරන්නේ. වියදම්ම කරනොමේ ආය පැත්ත තියෙන මොනවාද. තාම විකුණල නෑ පඩක්් එක තියනෙන මනවාද. වියදම් විතර අපි අත්හදා බල්ල බල්ලය යනවා. ඕකනිකං හරියට ගත්තාම තාම දරුවවා එපදිලා නෑමේ මවකුසතුලාාව දියවාකි. දට මන්තක තියාගන්න. සමහර ලමයි. ඉප දෙන්න කලින් මැරෙනවා. ඒවගේ සමහරපටක්තියන. සමහරමට අහදා බලද්දිම හර කොච්චර හැදුව හරියන්න. මිතන තිම මැරිලන වත් තියනවා දැ කොච්චර ලේසි බලන්නු මතක තියාගන්න. ආහෙන සංවර්ධන දීර කියන්නේ. අපිට පේන්නේනෑ ආතන පරීක්ෂා කට ද උදාහනතර මේ දෙරන නාලිකාව ගන්නකු. දැන් සංවර්ධන අදීර කියල කියන්න පුුතේ අපි. වැඩසටහනක් හදන්න ඔන්න දැ ඩිරෙට බෝඩ්ඩ එකෙන් අනුමැති ඇවිල්ලා මෙහෙම වැඩතරනක් කරමු කියලා කට්ටි අදහස් කියනවා. තාම ටෙලිකාක්ස්් කරන්න මොකුත් නෑ. අපි තෝක ප්‍රෝග්‍රෑම් එක කියලා මේ පොෝග්‍රම්ි එකට අයිඩියාය එක කන්සෙප් එකකා අපපේ ඒක හිතපු එක මේ සංවර්ධන දීරේ. ඒ වෙලා විකුණු මොකුත් නෑ? ඒවෙලා තියෙන මනද සම්පූර්ණ වියදන් විතරයි. අන්න අපි කියනවා. බාන්්ඩ සංවර්ධන අදිිමත්තක තියාගන්න එක පොයින්ටික. විකුණුම් නැත මේ විකුණුම් නොමැතිය අතර ලියදම් පවති අන්නේ අපික ොකක් කියද. විකුණුම් නැහැ තියනෙ මොනා විතරද. වියදම් පැහැදිනිිද. විකුණුම් නෑියදම් මේ. එතකට මේ මේ රතුපාටරකා අලාබරේකා වියදම් විතරයිති. මේලා මොකුත් නෑ විකුණුම් න කොලපාටරේකාව පටන් අරගෙනවත් නැම මේ පැත්තිනෑ. ඔන්න දැන්. කොහොමරි පරීක්ෂණ කරලා කරලා හොඳ ප්‍රඩක්ට එකක් හදාගත්තා. දැන් තියෙන්න්නේ මද. පඩක්් එක හොඳයි. දෙවෙනි පියවර. මොකද පුතේ දෙවෙනි පියවර. දැන් අපි මේ හදපු ප්‍රඩක්ට එක මොනා කරන්න ඕොනද හඳුන්වා දෙනාදීර් මාකට් එකට හඳුන් නොලද නොමි මෙන්න මෙතැනින් මේ පැත් එක ඇල්ල මෙන්න මේ කොටස තමයි හඳුන්වා දීම කියන්නේමි මේ කොටස. බලන්න හඳුන්වා දෙෙන අධියරේදී බාන්්ඩය වෙළඳ පොලට ඉදිරිපත් කරන අතර විකුණුම් හාලාබ සෙමින් වැඩිවේ. දැම් මාකට් එකට බාණ්ඩේ දැම්ම විතරනෙපුතේ එක පාරම විකින්නක් පුළුවන් හෙමින් හෙමින් තමයි ඉහළයන්නේම. විකුණු මඩිවෙන්නේ හිමින් හෙ කොපාටරය එක බලන්නම විකුණු. හැබැයි ඊටසාපේක්ෂව වියදංහරි වැඩි ැ බල අලුත් ප ඩක්් එකක් මාකට් එකට දානකොට ඇඩටිස්මට් ගොඩක් දාන පෝස්ටර් ගොඩක් ගහන දිගට දිගට ප්‍රචාරණය කරනවා. එතකොටමි ෆාපේක්ෂව අලාභතිය නලාභ කියගැන වියදම් වැඩි දැ මේවෙලා අපි ගොඩක් වියදන් කරන මාකට් එක අලුතුම් ප්‍රඩක්් එක දාලා පාරිබෝකයා දැනුවත් කරන්න නොනමි විකුණුම් හිෙමීද වැඩි වෙන්න පටන් කන්න. දැම් අතක දයා ගැඩ සමහරේවා එතන තිත් නැතිවෙලා යන්න බළුව මාකට් එකට ගිය. මත ඇති නකට සමහර නිෂ්පාදන. දැ මේ වැදසරනඇති සහර කම්පැනිවල නම් කියන්න බැහන අපට හැබ වට මතක ද සහ ිස්කට් වර්ග තිබා සමහ බීම වාර්ග තිබ. ඒ ිස්කට්වාර්ග බීමවාර්ග මාගට් එකට අදුන්ොල දල ටිකකාලින් පාරිබෝකයෝ ගත්තන හලගිය. සමහර නිෂ්පාදන හිමින් එමින් උඩට එනවා. ආහෙනම්ම දෙවෙනි අදීර කියයනමගද හඳුන්වාදෙන දීර. ඒකද මේ වෙල පොට බාන්්ඩේ හඳන් වලදන මේ පැත් අපිට පේන. මාකට් එක ඉන් ඩියස් කරල දන්න. ැම් පොඩ පොඩ ඩිෙන. ඒති මේක සමහර කාලවල ඉක්වට යන නිෂ්පානවෙන්න පුළුව සහරකාල හිම හිමින් වැඩියව නිෂ්ාද වන්න පුළුව හැබැයි මේ කාලි මතකදයාආගන්න විකුණුම් හිමීට වැඩිවෙන්න පටන්ද. ඊට සාපේක්ෂ අපි ගොඩක් වියදන් කළ තියෙන තාම ලාබනෑ පොඩ්ඩි ආදායමක් ආයතනයට එනවා හැබැයි ලොකු ලාභයක් තාම ආයතනයට ඇයි නැත්ත ආයතනයට තාම ලොකෝට වියදං කරනවා පෝස්ටර් ගහනවා කටවුත්් ගහනවා ටීවික ඇඩ්දානවා අන්න හඳුන්වා දෙනා දීයට. තේරනාාදපුතේ එතකොට වැදගත්ම දේක. ඔන්න දැම්ම බාණ්ඩේ සංවර්ධනය කරලා. ඉවරයි හිට පසේ මීටාව මොන පැත්තරද හඳුන්වා දෙනා දීයටට. ඔන්න දැම් මාකට් එකට හඳුන්නලදීලති. සමාය ොත්තර නුත් එලිටිසයනවා හරි. දැන් ඔහොම කාලයක් යන දැමික උපල්පනය කර සමාන කාලයක් යන කියලා සහර නිශපාන තියන මාකට්ක ක ලා අවරදු හයක් පහලා හිමින් 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 හිමල් ලංකා පිනිස ැනක සමහර නි්පාදර දීරම මාකට්්‍ය කර ලා සත්තියන් දෙක ඉක්මට වර්ධයනවා. මේ බලන්න තුන්වෙනි පියවර. මොකක්ද පුතේ තුන්වෙි පියවර. වර්ධනාදීර් බලන්න. වර්ධනා දිීරිකර මෙන්න මේ ෑල්ල මෙත්තැන ඉදල මෙතෙන්ටම තින මෙන්න මේ කොටස. මේ බලන්න ඔන්න දැන් හිමින්හමින් ආපු විකුණු ප්‍රමාණය ඉතා වීගෙන් වැඩිවෙන්න පටන්ගන්න නොමේ. ඒකත් එක් කලා මේේ විකුණු මැඩිුවෙනකොට මේ අන්න. මෙච්චර වෙලා අලාභති විච්චරේකාව දැ දන පැත්තට ඇවිල්ලමි. ලාබ පැත්තට එනොමි. වාර්ධනාදීරයේදී විකුණුම් ඉහල යනවා. ඒනිසා ලාවයත් ඇඩි. ඒකයන්නේ ඉතා වේගෙන් දියුණු වෙන්න පටන්ගන්න. මාගට් එක ඉක්මණින් ඉක්මනින් බාණ්ඩ විකිරෙන්න්න පටන් ගන්න. හොඳට මතක දයාගන්න මේවගේ වෙලාවට... වෙළඳ පොලේ කොයිවෙලා ඔකොත් බාන්්ඩ් ෙම හිඟ කරන්න හොඳනෑපුති. හෙම හිඟවෙච්ච ගමන් පාරිෝග්‍ය වෙන ිල් පොෝට යන්න පුළුවන්ගේ ඔයා හදන බිස්කට් එක වෙන්න පුළුවන් ගේ කෑම කඩේ වෙන්න පුළුව දැහිතන්නකො. අපි මේ කෑම කඩයක් දාන්න හිතුවා. ඒ දාන්න හිතපක තමයි සංවර්ධනා දීර. අපි හිත හිදට ෑන් කර කර. ඔන්න කඩේ විවෘත කර ඒක තමයි හඳුන් වා දෙෙන දියර. කඩේ ගැන පෝස්ටර් ගහල්ලා කඩේ හදල්ලා. ල්ල ටික්කම ලස්සට දාලා බෝඩ් එකක් හලම ඒ කාලද වියදම් වැඩින පාරිභෝක්‍ය එක්කෙන දෙන්න තමයි මහඩයටෙන්නේ ඒකාලෙ වැඩිපුර වියද ලාබෙන්නේ කොස්තකන වගේ දකන යනවා ඇති බාන්න ටි දීර. ටිකක් කල්ල යනකොට මෙන්න ජනපලියයනවා ඒ පැත්ත තිනෙන හොඳම කඩේ වගේනිකක් නමක් හැදෙනවා දැන් සෙන්නක වේග වේගෙන හැබැයි අපි ඉල්ලුට සැපීම දෙන්න බැරි වුණොත් මොද වෙන්නේ දෙන කඩයක්යි පාරිවෝකය ආපෝහැරලයයි අපරාද ම වර්ධනාදීර කියන්නේ මොකක්ද පොතේ ඉතා වේගෙන් විකුණම් වැඩිවෙන්න යැන කාලේ ැ මේ වගේ වෙලාවක නම් ඔයාගේ බිස්න එකක තියෙන්නේ. මං කියන්න බ සිගෙනගන්න වන ජවිතයට BS ෝන ජීවිතයට. දයා මේක විවාාගරලියයන මේ මි පුතා කැපසයන්න පුළුවන් වෙන ෝසක කරන්න පුළන් මොක් ලත් මේය හිතන්නකෝ. ඔයාගේ බිස්නසක දැන්ති නොය මට්ට මේ නම් පාගෙදර කරන විස්්නසකාරරි. පුළුවන් ර ොනනා කරන්නද පරිෝගයෝටිීේ රැකගන්න. දැන් මේ වර්ධනය වෙනවා. දැ ඒවෙලාට ඔයගේෙව උනන්දුව අයිකරත් එෙම එන පාරිබෝගකයන හොඳර කතා කරන්න ඒගොලො පොලිමිඳර සමහට අපපහු යනවා ඕඩරේ වෙලාට දෙන්න අන්න බිස්නසක වැටයි. ආමි ඔන්න. දැම් වේගෙන් වේගෙන් වර්ධනය වේගනෙන කාලේ ඒ වෙලා වෙලාබෙත් වැඩින ඔන්න දැම් මට්ටම් තුනයි බාන්්ට සංවර්ධනා දීරක් ගත්තා. ඉරස අදුන් වාදනා දීරටවා හඳු නාද නම ටිට ගටි ටි විකුණුම් වැඩිවෙන්න පටන්ගතා. ඊටවාසේ වේගෙන් විකුණු වැඩි වෙන පටන් ගත්තා. අපි කටිකෝ මොනා ීර කලපු තේ වර්ධනාදීර. වේගෙන් මේ බලන්න බැව්ම හරි වැඩී. මේවෙලා වෙදි විකුණුම් හරි වේගෙන් වර්ධනවා ලබරේකාවත් උට ඇැවි. ඔන්න දැන් මට්ටම් තුනයි. ඊළක මට්ටම තමයි. හොඳම මට්ටම තනති තමයි සමහර විස්නසර අවුල් කරගන්න එක ඔලු අවුල් කරගන්න. ද අර ම හොඳයි මගේ ප්‍රඩක්ේක හොඳයි නියීමටම හොඳ ඉන්නවාගේ එකක් ඇවිල්ල මහර ලමයිටත් එෙමවා එකල් අහුණුඩ වැඩවෙලලා වාර්ධනය යනු ගම අවුලන. ඊළඟට දියෙන්නේ පරිනත මට්ටවම. ඒකෙද කරන්න නොමනොවද නොකරන්න ඕනො ොවද අපි කතා කරනවා මෙන්න මේ පුංචි විරාමයෙන් පස්සේ. ඔන්න හෙන අයත් විරාමෙන් පස්සේ පාඩමත් එක් කලා හරි අපි කතරම ජීවන චක්‍රේ මනස ජීවන චක්‍රයගේ තමයි මේමින් හිම හිමිහිින් ගුට වෙල්ලා දැවන වර්තන දීරටාව තැන් හරි ඒගෙන් වර්ධනය වෙනවා දැන් මෙතනින් පස්සෙ පුුතේ ඕන මාගට්ටේ එකක තියෙනව පුතේ යන්න පුලුවන් උපරිමයක් කියලෙ එකක් අන්න එතෙන්ට ළඟාාවෙන ඕක තම අපි කියන්නේ පරිනතා අදීර කියලාවලන් පරිනත අදර බොඩ් එක තැ මේ මෙන්න මේ සීමාව තමයි ඔය පරිනතා දීර කියලා කිය මේ උපරිමයට ඇවිල් ලති පරිනත අධීරයේදී වෙළඳපොලෙහි බාණ්ඩය පිළිගෙන අවසය එකනෙක් බොයලදපොලෙහින්න ඔක්කුන්ගේ කර විකුණුම් හා ලාභ ස්ථාවරය වර්ධනය සෙමින් සිදුවන අතර තරගේ ඉහලයාම නිසා සෙමින් විකුණුම් හා ලාබ අඩුවෙනවා දැන් අපි මාකට් එකේ උපපරිම තැනට ආවා දැම් එතනින් එහා යාට යන්න තැනක් නෑ දැන් එයා ඉන්න පරිනත තැන මතකතියාගන්න ඕන මෙතන අපි කරන්න ඕනදේ මාකට් එක රැකගන්න ඕන දැම් වෙළඳ කොලේ හරි අපි තමයි ලොක්කා අපි උපරිම තැනට ඇවිල්ල තියෙන්නේ හැබැයි මතකතියාගන්න මෙතනද අපි කරන්න ඕන ක්‍රියාකාරකම් දැන් මේ වගේ තැන ද තමයි ම ඉසරහට කිය දෙන්න මේගේ තැනක තමයි පුතේ මාකට් එකේ ප්‍රඩක්් එක අලුත් කරන්න ඕ. ැත්තන් දැක්ම නි්පාදනය තියාගෙනක හිළ හරියන්නේ දැන් ඕකට හොඳ නිෂ්ානයක් තියෙනවා ඔය සබම් මාකට්කම ගත්තහම එයා වෙළඳ පොලේ ප්‍රමුඛය එයා තමයි ලංකා වැඩි මාලවයක් තියෙන සබංවර්ගය හැබැයි එයා මෙතන ඉන්න ගමන් ආපහු පොඩි පැටියෙක් එක් කළ මෙහැගෙන පාර අලුත් සබං වර්ගයක් හඳුලා දෙෙනවා සුවද වෙනස් කරනවා පාට වෙනස් කරනවා ආය මෙහම මේනවා? එයා දන්නවා එතනින් එහාට තියෙන පිරිහීම. ද අපිහිත මුකෝ. දැල් අංකාවේ ටෙලිවිෂන් නාලිකාතරින් ජනප්‍රියීම ටෙලිශෂ නාලිකාව දෙරනණ නිවුසේ ගත් සියලු ප ටි හොමද දයෙනන්නේ ැෑයි ඉන්න මෙතන උපරිමයට ඇවිල්ලා. දැන් එයා මොකක්ද කරන්න ඕන. ! දැම්ඒක දිගට පවත්වාගෙන යන්න ඕන. ඒක පවත්වාගෙන යන්න යා මුකද කරන්න ඕන. අලුත් වැඩ සටහන් හඳුන්වා දීලා අලුත් ක්‍රම කරලා අලුත් සංකල්ප දාලාමින්. ැත්තන් එතනින් ඒහාට තිෙන්නේ ආයා දකින්න ඇදී සමහර රූපවාහි නාලිකා තිබුණ දැන් අද වෙන කොට ගොඩාක් පල්ෙ හමටමට කිල්ලා. ඒක වෙන්නේ මෙන්න වෙතනදී අපි අදාළ වෙනස්කං කරේ නැත්තාං. ප්‍රඩක්ට එක ඒය විදිහයටම දියාගෙන ම තමයි ලොක්කක් ම තමයි එක එහම තියාගෙන හිටියො බවරයි. ඒකට අශ්‍ය විීර අලුත්තලු දෙවල් කරන්න ඕන. ඔන්නෝක අපි කියනවා පරිනතා අදීර කියලා. එතොර පරිනතා අදීරේදී මාගට් එක ස්ටේබල්වෙලා දී. ති හට අන්න යන්නන්නේ මකට කල්ල. එයාට තින ඒක රැක ගැනීමේ සටන යයික රැකගෙනෙඉන්න ඕන. එතකොට මේ ලාබාත් ස්ථාවරයි විකරුණුත් ස්ථාවරයි ගානටයා එෙවල්ල එක ඉන්න. මෙන්න වේමට්ට මේේද හරි පරිස්සං වෙන්න ඕන පොඩ්ඩ බැරිවෙඩ පොඩ්ඩ හෙමේ වඩ ඉඩහදයනම ගදපුදේ පිරිහීමේ අදිර දැන් විකුණුම් හෙමින් හෙමි මාගට්ට මකද වෙන්නේ පල්ෙ හාට යන්න පටන් ගන්නවා. මතකතියාගන්න මේලෙවෙල්ල එක දීන නිෂ්පාදනැත් ඇති. සමහරේව තාක්ෂණයක් එක්ක වෙන්න පුළුව. දවාට දන්න වැදි සහල්ලා ඩමලලාතලෙම හලවන කැසට පිCD දැන් තියෙන පිරහිීමය දී හිපති. ඒවායිගන්න නෑන. එ භාවිතයට නෑන අන්න ටිකටික මොනවට දෙන්නේ පිරිහිමය දීර. දැන් එතකොට ඔයා කැට පි සදන කපැණ ගනම් තවදිකටත් කැසටපි සහදිල හරිියන්නේ ඩ හහජල හරියන්නේ තාක්ෂණය වෙනස් කරලා එන්න මුලෙද. තොටවාට ව නැල්ලයන්නම් පරනනාටි කොක්කෝම විදිර පෙන්න පෙන්ිද හරිගන්න අලුත් කරලයි අලුත්වට සරහ හදන්න ඒකත් එක් කලා වෙන විදිහකට එන්න YouTube ජනල් එක් කලා එන්න ආම මේ අඩුවෙන ඒක මෙහෙ එලියට විසි වෙනවා ඒ විස්නස කයිගල වෙන විස්නසට එන්න ඕන ඒ පිරිහීමේ දී රෙදිමනල කරන්න නොනම ඉකුණුම් පහල යනවා ලාබාඩුව නොමේ බලන් රේකවමේ හරිසරලයි දැම් මේ බලන්ට හෝ. මේක කතාවක් විදියටකි වවා හම හරිම ලස්සන කතාවක්න හරි අපේ ජීවිත චක්නය වගේ ආමබන්න අධීර ටිගතකොට මේ බලන් ඔන්න දැල් ලොකරූපයක් ගත්තා දම අදිිරටි කොක්කොම කියල දුන්නනේ ආමේ බලන්න පලවෙනි අධීරම කක්ද පුතේ බාණ්ඩ සංවර්ධන අධී ඒක හරියට නිකං අපි අම්මගේ බඩේ ඉන්න කාලෙගේ හ මත රියයාගන්න. මේ කාලෙ අපිට පේනෑ රටට පේෙන්නෑ මේ පර්ර්ේෂණ කරමින් වී. මේ කාලෙ දිවියදං විතරයි ප්‍රඩක්්ට එක හදන්න දියුණු කරන්න. අපි කඩයදදාානො නම් මේ කඩේදාන්ඩ හිතන කාලේ. තාම කඩේ පටන් අරන්නේ. තනි කරම තියෙන අලාභ විතරයි. අලාබම විතරයි. මේක තම අපි කියන අද. බාණ්ඩ සංවර්ධන අදීර. මේකදී වියදන් තිබ්බට ආදායම් නෑ. විකුණුම් නැත විකුණුම් නැත. හරි. ආයිට පස්සේ. වර්ේෂණ කරලා 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 කොයි වෙලා හරි මොකද කරන්නේ හොඳ ප්‍රඩක්් එකක් හදාගන්නවා. ඒට පස්සේ ඒ පඩක්ට එක මොකද කරන්නේ මෙන්න මෙැත්තැන්න ඉදලානි. බාකට්ට එකට හඳුන්වා දෙනා දීර. එතනදී හෙමින් හෙමින් මොකද වෙන්න පුතේ විකුණුම් වැඩි වෙන්න පටන්ගන්නවා ටිකටික. ඒ විකුණුම් වැඩිවීමත් එක් කලා. මෙතැන මාට හු ල දන තකර ඩ ිස්මට රමය දාන ලොකු විද මදන ිය ඩ ටගන්න වෙලාවනි. එතකොට ලොකුවිදමක්ම ලොකූ වලලාබේගරි කියල ටිකෙටි කලාබේ අඩුවෙනවාමි ඔන්න අඩුවෙන්න පටන්ගන්න. මේ අධීරයේ තිබිලා හෙම හිමින් 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 උද්ඩට එනවා අපි ඒ අදීර කියනවපුතේ වර්ධනාදීර මේ වෙලා වෙද විකුණු මිතා වේගෙන් වැඩි වෙන්න පටන්ගන්න ඒ වැඩිවීමත් එක් කලා අ අලාභ නැතු අපිට ලාබ තැනට එන්න පුළුවන්. ඔන්න ලාබ පැත්තට ඇවිල්ලති නොමි මේ පැත්තදිවියදම් වැඩි. මෙහෙද ටිකටික වර්ධනය වෙදි ලාබ බවට පත්වෙනවා. එහෙමගේල්ලා පරිනත තැනදිපුතේ උපරිම සීමාවට එනවා. එතනින් හා මාකට් එකක යන්න තනක් නෑ. ය උපරිමේයට ලඟ වෙලා එයා තමයි දැල් ලොක්කා. එය අති මේ කොච්ච කල් රැදිලලා ඉන්නවද නැද ීරීමය කරන යා කරන වැඩනුව තමයි ප්‍රඩක්් එක වෙනස් කරනේවා ප්‍රඩක්්ට එක තියාගන්න විදිහමි? එද දිලාවත් ස්ථාවරයි. ඊට පස්ස අදිර තමායි අවසන් කටේ දෙමනැත්තං පිරිහීමේ අධරණේ. විකුණු හෙමින්හමි අඩු වෙලා මාගට්ට එකෙන් පිරිහිලා යයි. ලාබත් අඩුවෙලා පිරිහිලාය. හැබැයි මතක තියාගන්න මේක මෙහෙම උපකල්පන දාලා ඉගැන්නුවටට සමහර නිෂ්පාදන තියෙනවා. මාගට් එකේ මෙන්න මෙහෙට ගිහිල්ලත් ආය වෙනසක් කරලා. ප්‍රඩක්් එකක් හදාගෙන සබන් කැල්ලක් කියි තන්නකෝ මාකට් එක එලියට විස වෙනවා ඒක හොඳ නෑ කියලන අලුත් සපංවර්ගයක් හදාගෙන නොයා ආයත් මේ පියවරේග හිල්ලා උඩට එ අවස්ථාති සමහර වෙලාවාලට සහර ආතන තියෙන්නේ වැහෙන්නමගේ හිල්ල ආය අලුතිෙන් පටන් රගෙන ඒයතිරු එතකොට මෙන්න මේ අධීර ටික මගේ පුතාට මතක නං හරි ඒව කටපාඩගරන් එපා දැන්වාගේ නිකං හණඩ පුලුවමේ බා්ඩ සංවර්ධ නධීරේදි කොහොමද තිය. ආවියදම් වැඩි විකුණුම් නෑ හඳුන් වාදනාරේදි විකුණුම් එෙමින් වැඩි වෙනවා ඊට සාපේක්ෂෝ වියදුුණුත් තියෙනවා ඇබ තාමත් අලාභ වර්ධනාදීරේද වර්ධනාදීරයේදී ඉතා වේගයෙන් විකුණුමර්ධනයනවා ඊට සාපේක්ෂව ලාබත් වැඩි වෙනවා. පරිනත අදරයේදී විකුණ උපරිමයට ලඟා වෙලා තියෙනවාඒවගේ ලාබත් උපරිමතැන ැවිල ස්ථාව වෙලා . ීම අදරේද විකුණු හිමින්හමින්හෙමිහමින් අඩු වෙලා යන අලාබත් අඩු වෙලා යන. ඔයාගෙන් සමහරලාට මේකද හන්න පුුවපුද මේඒ අදීරව ොනොමොනවද උපක්‍රම පාච්ි කරන්න ඕන කියලා. දැම් සංවර්ධ දීරන පුළුවන්රම් පර්ෂ කරන අලුත්තලත් කරම වයෙනවා. හදුන්වාදන අදීරේදි පුළුවන්තරම් ප්‍රවර්ධනය කරන්න. ටීවිගේ ඇත්ධානය පෝස්ට ගහනයවා ඇන් ිල් බෙදනේවහව. වර්ධන අධීරේදි. ටීරක ඇ්කීප අත්්දාන්න ගොලොකුවට දාන්න ඕන නෑ. හැබැයි. ්ඩ හිඟ කරන්න එපා සුලභ කරන්න තව ඩස්කවන්්ටේම දීල පොඩ්ඩම් මොන කරන්නද මගට්ට කල්ලගන්න පරිනතා අධරයේදී ප්‍රඩක් එක වැඩිදි වුණු කරමින් පාරිවෝක්‍යල්ලගන්න පිරිහීමේ අදීරේදී ප්‍රයි කරන්න මේ කල්ලගන්න බැරිනං ඒ අතඇරලා ආය වෙන එක හිං එන්න දැ මේක ඔයාට මමගේ පාඩමටත් අතිරේක ආයෙෙනම් අගේපුතාට බාණ්ඩ එක ජීවන චක්්‍රයේ කොටස්ටික මතක ඇති හරි මෙන්න කොටස්ටික මොනාද කොටස්ටික න්්ඩ සංවර්ධන දිීර ඒකොට පේන විි්නසක ඇතුළේ වෙන වැඩා පර්යේේෂණ කනොරිසර්ච් කරන ඉඩා තියන්නේ හඳුන්වා දුන්නා වාධනය කරා පරණතත් දිරටවා පිරිහුණ මෙන්න වසර ඒලෙවල් පේපරගේ ආරධක ප්‍රශ්නි බල බාණ්ඩක ජීවන චක්‍රයේ උපකල්පන හතරක්ලියන්න කිය මේේස රේදා සිිකගේෙවල් ප්‍ර්න පත්‍රය දාලා තිබ මෙදන්නේ උපකල්පන දැන් අපි දන්නවන කෝන් හර බිය සැරි මොහරි ම පාඩමක්ම ගන්න කොට උපකල්පනැති ධර් ද ලොක උපකල්පමි කරද ිල හැරන්තාධ ස්ථාවව පවදතින වි දී කියල උපකල්පන එක උපකල්පනයක්නක ඇත්ත නෙමයි. ඒේවගේ තමයි අපි ජීවන චක්‍රය අන්ඳන කොටත් උපකල්පනදානවා. මේක ඇත්ත නෙමේ අපි උපකල්පනය කරනවා මේ බලනමේ. නිෂ්පාජිතයකට නිශ්ෂිත ආයුකාලයක් ඇත්ත එහමද නෑ එහෙම නෑ. ැ උපකල්පන කනම නටිම ප න්න ැ හම ක්කරද අන්න දැන මේ නිශ්ෂීත කාලයක් ඇත කියලා පිහිතනවා. අවරුදු පහ පහ පහපා එහෙම නෑන සමහර අමාසයයි හමහර රු ස යක් තර ලෝක හරගැ රදු ස දසි පන හැි උපකල්පනය කරනොකද නිෂ්පාදය කර නිශිදා අයුකාලයක් තියෙන උපකල්පනය. එහම නත්ත පිටන්දන්න බෑන ල උපල්පන නි්ිතා අය කාලයක් තියනවා කියලා එක ර ප ල් නක. මේ ඊලාක නිෂ්පාධිතයක් අලවිකරුවාට වෙනස් වෙනස් අභියෝග ගෙන දෙන විවිධධීර කීපයක් පසු කරයි. එකේ කලවිකරුවටඒ අභියෝග ගෙනත් දෙ ොල එකේ අදීර පසු කරන හු ඕුන සංවර්ධන අධියර පර්ධන අධ හඳුන්වා දෙන පරිනත අදීර පිරිහිීමය අදීරමී. ඒව වෙනස් වෙන සියෝග ඉතින් දැ හඳන්වාදීම අධීරේ දීන අභියෝග නෙමෙයි පරින අීරද. හඳුන්වාදන අියෝග නෙමෙයි පිරිහෙන අදීරේද. මි වෙනස්සෙන සියෝග. ඉති අපි අඩය අදාවගම ෙන ියෝගනම ික් වුුණන ොටන මොටෙන්නේ එකකො හා දන්නවනේ බිස්්ලස් වලටත් එහෙම තමයි. මෙන්න දෙවනි උපකල්පන. නිෂ්පාතයක් අලවිකරුවාට වෙනස්සෙන සභියෝ ගෙන දෙමින් විවිධාධීර කීපයක් පසු කරනු. ඊළඟට බලන්න. බාණ්ඩයක ජීවනචක් ක්‍රේහි විවිධාධීරවලදී විකුණුම් හා ලාභ වෙනස්සේ. මේ බලන්න චාර්් එකමි එතකොට ඒකෙ ගත්තහම විකුණුම් ටිකයි ලාබ ටිකයි හරි සාමානි දිරගත්ත හම් මේ බලන් මේ එක ඒක දීරවල එක ඒක විකුණුම්ම අපි සාමාන්‍ය දිර ගත්තාහම මේකදමි මෙතන විකුණුම් ටිකටි ටි ටික වැඩිය විය නමි එක ඒකා දීරවල එක ඒක විදිහට විකුණුම් වෙනස්සෙනවා ලාබභ වෙනස්සෙනවා. ඉතින් හරිනි ිනැත්න්හෙම ඒ හම දීරේ හමානලලා තිබුත් මානකු තිබො එක ඇතරම් වෙන්නත් නෑන එෙමට බඒ එක අදීරවල එකක බාණ් අනුව වෙනස් වෙනවා ඒතිම දමකගද ජීවන චක්‍රයේ විවිධ අධීර වලදී විකුණුම් හාලාබ වෙනස්වෙන්න පුළුවන්. ඔවුන එෙම වෙනස්වෙෙන. ඊලඟක. මේ බලන්න නිෂ්පාධිතයක ගමන් කරන එෙක් අධියරේ විවිධස්වරූපානුව අලවිකරුවා විසින්. ඊට දාල අලවිකරන අරමුණු හා උපායමාර්ගනු ගමනය කරයි අන්න එක හරි වැදගත් ඔයා ලෑ ගෙදර වගේ තමයි ඔයා එකේ අවදිවලදි හැසිරෙන විදිහ වෙනන්නේ එදට අම්මල තාත්තල ක්‍රියා කරන විදිහත් වෙනස්. දැන් ප්‍රඩක්ට එකත් එහෙමයි මංවාටට කලින් කියල දුන්නේ දැම් ප්‍රඩක්ට එක ගත්ත හම නබලන්න හඳුන්වවාදීමේ අධිරේදි එක විදිහකට සංවර්ධන අදිීරේදි තවවිදිහකට වාර්ධන අදේරයේ අවවිදිහකට දැන් අපි හඳුන්නාදීමේ අධිරේ විදිහ ඇඩ්දාා්ඩ ඔන්නෑ ර්ධන අධීරේද. සමහරපඩක් තියන්නේ ලංකාවේ හැමෝම දන්නවා. ඒ ප්‍රඩක් එක වර්ධනය වෙලා පරිනත වෙලාන. හැබැයි සමහරපඩක් තියෙනවා මාකට්ටකට මේ අඳුන්වල දෙන මුල්ම වතාව. එතකොට ටිකක් විස්තරාත්මක වැඩ්ඩික දාණ්ඩුවන ඒක ගැන වැඩිපුර කියලා දෙන්න ඕන අන්න එයා කියනවා. එක ඒක අදීරවලදඒ එකක උපක්‍රම ංහරලින්කිව්ේ. හඳන්න්නවාදීම අිරේ දිහෙම ාම්පල් බෙදලන්න ඕන්න දැන් ඇයි ප්‍රඩක්්ටක් ගන දන්නන්නේ නෑනෙ. ත සාම්පල් බෙදලා දෙනවා නොමිලේමත් සමහරේවා දෙනවා ද වාර්ධන අධිරේක කරන්න ඔන්න වැඩිපුට. සාම්පල් දෙන්න ඔන්න ප්‍රඩක්් එක හැමෝව දන්නවා. දැ මේකද සමහල්ලාට විස්තරාත්මකව වෙරෙන දැන්න ඉම්දාන. මේක ද විස්තරාතු කන කටියෙන් සහල්ලාට ස්ලෝගනන්න ගැවන තා මේ ප්‍රඩක්්ක්ලවතත්ක් නවා. සමහර නිෂ්පාතන තියන්නේ හඳුන්වාආදීම අදිර ඇඩ්ක ලොක වෙලාක් කියය මුල් අදීරේදී. අවරුද දෙක පරණවාට පසේ ඇඩ්ඩ එක කොට සයිදාහන්නේ. අන්න වර්ද නදීර. පරිගතකේද මේ අපේ ෝගට ගැුණනත් පිදනේ මේේ ප්‍රඩක්්ටක යියට පස පිරිහෙන දීරයේ ද සසාමානට ප ඩක්ට එක වෙනස් කරලා දෙන්න. අන්න මෙයා කියන මොකක්ද සාමාන්‍ය විදියට ගත්ත හම මෙන්න මේ චාට්ට එකේ දී. නිෂ්පාර්තයක් ගමන් කරන එක්ෙක් අදීරයේදී විවිධ ස්වරූපානුව අලවිකරුවා විසින්. ඊට අදාලා අලවිකර අරමුණු හා උපාය මාර්ගානු ගමනය කර ඒ ගැන අධීර පහක් තියෙනවා නබුතේ අධියර පහේදී දෙන්න ඕන බේත් පහක් හංවර්ධන අදියටට එක බේතක් මර්ධන අදිට තවබේතක් හඳුන්වා අදම අයට තවේතක්, පරිණත අදිට තවබේතක් පිරිහිමි අදිට තව්වේතක්. එතකොට ඔයාගේ බිස්නස් එකත් තනාගතයේ ඔයා කරන්නන්න විස්නස එක මොන වගේ තැනට ඇවිල්ලද කියලා බලන්නදී. පැහැදිලිද. එතකොට ඔන්න ඕකෙෙන් බලාගන්න පුළුවන් ජීවන චක්‍රය. තේරනාාධපුතේ දැම් පොඩ්ඩම් මතක්කරගම ජීවන චක්‍රේ. වාගේ ජීවන චක්‍රය වගේ තමයි මේ ජීවන චක්‍රය, හරියට කරේ නැත්තම්. හරියට තේරුම් ගත්ත නැත්තම් මහතකි නෙක මතතියන් හර ලෙසිනි. හරි. ප්‍රඩක් එක හදන්න කලින් අවස්ථාව. හිතපු අවස්ථාව. ඒක තමයි අදහස්තිකාවෙ. ඒගොලො පර්ේෂණ කරමින් හිට පවස්ථාවම කදපුතේ බාණ්ඩ සංවර්ධනා දීර. මතකයින ඒ අදිරිදි වියදම් විතරයි විකුණුන්නේ. දෙවැනි අදීර හඳුන් ආදනා දීර. මේවෙලා දමයි මාගට් එකට හඳු නොල දෙන්නේ. ඒවෙලා වෙදි අලාභ එකම නත්තා වියදම් වැඩී සාපේක්ෂෝ විකුණම් පොඩ්ඩක් තිය. ඒවෙලාද වැඩිපුර TVව ඇඩ්ටිස්මට් දානක සම්පල් බෙදනක ප්‍රඩක්ට එක ඩිපුර දැනුවත් කරනයක ඒ ප්‍රදේශවට කියල දැනුවත් කරනක හරිම වැදග. ඉට පස්සේ වර්ධනා දීර. ර්ධනදීර කිය කිව්වේ විකුණුම් වේගෙන් වර්ධනය වෙන්න පටගන්න අවස්ථාව ඒ වෙලා වෙදී විකුණුණුත් වැඩි අලාභතත්තේ මිදිලා ලාබතත්තේට විල්ලතිීම. ඒ වෙලා වෙදි ලාබ වැඩියෙන් වැඩියෙන් පෙන්න්නන්න පටගන්න. ඊඩ වස තමයි ප්‍රඩක්ට එක හෝදම හරියන්නේ පාරිනතාදීර මාගටකයා නැශුවට් වෙලා ඉන්න උපරිමතනට විල්ල තිෙන්නේ එයාට තින එක රැකල් ගනීමේ සටන ලාබාත් ස්ථාවරයි පුළුවන් තරම් දැන්ට්‍රයි කරන්න ඕන මේ කල්ලගෙන ඉන්න රැකගණ්ඩ වෙන තරන්කරුවකුට එන්න නොදී ඉන්න මකට් එකේ යාමඒ කල්ලගන්න ඒට යාගේ තියෙන ශක්ති ප්‍රමාණයෙන් පාවිච්චි කරන්න පුළුවන් ය ඒකට විධ ක්‍රම පවිච්චි කරන්න පුළුවන් යොක්කො මත් කල්ලා අවසාර ඩක්් එකම නොවෙනවාද මාගට්ට එකෙන් බැහැල යන්නවා එලිට නවය ැනමකක්ද පිරිහීමේ අදීර පිරිහෙනවා කියලා කියන්නේ ග් එක ඉවත්වෙනවා ඒලා දි පුළුවන් රම් අපිටයිකර බේරගන්න ැරිනම් අලු ප්‍රඩක්ටේක ආය එන්න වෙන. ඔන්න ඕක තමයි ජීවන චක්‍රේ එතකොට බලන්න මෙන්න මේ කොටස් දෙ අලවිකරණය හරි වැදගත් පුති අලවිකරණය හරිම වැදගත් කොටස් දෙකක් තමයි සාමාන්‍ය දිීරගත්ත හම මෙන්න මේ නිෂ්පාධිතයක මට්ටම් එමනත්තං පාරිභෝගික වටිනාකම් දූරාවලිය ඒකොටස් පහයි මංඒකයාට උදාහරණන්ත් එක්කල කියල දුන්න. පෑනේ උදාහරණය කාරිකය උදාහරණය චංගපුදුරගතනය උදාහර. දරාවල් කියල බලන් පයිස්කෝල නෝට් එක පන්තිතිවන් පන්තිසකගේ නෝට්ට එක ඒ අරම් බලන් නිෂ්පාතික මටම් මේ විදීරධ කරලා තියන්නේේ ඒක යාට ගැලපෙන්න හදාගන්න. ඊරවස අපි කතා කරා නිෂ්පාතයමගදපුතේ ජීවන චක්‍රය තැ ජීවන චක්‍රයේ ඔයත් ඉතිංඒ කදීරවල ඉන්නේ මේ ජීවන චක්‍රේත් එකක අධීරය වැන්න එ කලා එකේක විදිහයට කතා කලා එතකොට මේ මේක සාමානීරයට ගතා අපේ දහතු නොසරේ පාඩමක් නිපති අඇලවි ලබනා කරනය මේ පාඩම පාඩංග රද්දී කොටස් සොලට කඩ එතකොට මයි ලේසි අලවි කරණය හැඳදිින්නීම කොටස ඉඩසොය බ නිෂ්පාතයක ජීවන චක්‍රය ඉඩසේ නිෂ්පාතයක මට්ටම් ඔය ඔහොම කොටස් කොටස් කඩා ගත්තහම පාඩ ම ඉගෙන ගන්න ඒ කොටස් ටික සම්පූර්ණ ක ගන්න මාර ලේසි අර අවුල වෙන්නේ අපි ඔටි කොක්කොම එකට අල්ලගන්න යනවනේ එහෙම එපා මේ වගේ සරල කොටසක් ගන්න සහ ඊලයක තමයි ඒකත් එක් ලො ගැර මානසික නිදහත ගන්න හරි මට මේ ටික පුළුවන් මට මේකෙ මේටික ලියන්න පුළුවන් ටරස්ාවය පාස් ප්‍රපසෙන් බල පසුගිය අවුරුදුදුවල ප්‍රශ්්‍රපත්තර ටික ඒ පශ්පත්තර ටික අරගෙන මට මේවට උත්තර ලියන්න පුළුවන්ද මට මේක මෙන්න මේ කොටස් ටික පුළුවන්ද ඒතකොඩගේ හිත ටික ටික හදාගන්න පුල අනිතක මයිදන් අපේ සිලබසගේ පාඩන් දහටක් තියෙනවානිේ ඔය දහට තින ලොකුණු වැඩි පාඩක් කලමනා කරනේ මෙහෙයුම් කලමනා කරනය අලවි කලමනා කරනේ මුල්ල ගලමනා කරනේ මානව සම්පත් කලමනා කරනන්නේ තොරතුු කලමනා කරනය අන්තිමක සැලස් දහතන පාඩන් අතන දයන හිතියගේ කලමනා කරනේ පාඩන් ටික ටිකක් වැඩිපුර පාඩන් කරන්න ය වැඩිපුර පාඩන්ග නොගෙනෙ ඔයා ටික් ඒ වැඩිපුර යෙදෙන්න්න. මොද ගොඩාක් ප්‍රශ්්‍රපත්තරවල හතු වසර කොටස් වල පාඩන්තෝරගන්න ගොට මුල්ල කලවනා කරන අලවි කලබනනා කරනහම ම ඇරලම ිහිල්ල ඒයි පවුන්න ඇි දොහරක ඒම බෑනිිපුතේ ඒරගා ප්‍රශ්පතේ හිස්තම් පුරුණු ප්‍රශපත්‍රය ගත්හම ඉන් ඔ ඔක්කෝඩ මදීලදීන් අපි පාඩම් ප්‍රශ් තෝරලාතාරන්න බෑ මේ පාඩම කරන්න. එහෙම බැෑක් අලුණක් කියලා කියැනති රෑංකික ගොඩක් හෙට හිට වෙනස්සෙනවාන. තෙහින්දා මං කියන්නේ. ඔයා පුළුවන් තරම් ්‍රයි කරන්න සිලබස්ස එක ඇත්තුලේ. පවෙල හදාගෙන එක පාඩන්කරන්න යාට පසුගගේ පාඩන් ටිකත් යබගේ තියෙනවා ඒවා ප්‍රශ්්‍රපත්තරත් තියෙනවා ද ටිකත් ඔක්කොම අරගෙන ෙද විසි දෙක අයලක් කලට කර විසිතු අඩ කරනවා ඔය ිත් ඔක්කොම කරගෙන ඔය වැඩ ටික පිළිවෙලට කරොත් ඔයාට ඔය එකවත් අවුලක් වෙන්න අර අවුල වෙන්නේ අම්මෝ මේක බෑ එක බයයි මට දැන් අමාරුයි මේ 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 වැඩේ කරගන්න බෑ එහෙම නොවෙන්න ඔයා ටික ටික වැඩ ටික පටන්ග ර ඩසරහණ පට ගන්න ගොටත් කිවේයිපුති ඔයා ටිකටික දැම් වැඩේ පටන් ගන්න කාලෙ හරි. ඒ එහෙට මෙහට සාපක කර ඉන්නැතුව ඒයට මේට දෙස් දෙවල් තියීති ඉන්නතුව. ඔයා ඔයාගේ වැඩේ හිෙමීට පටන්ගත්තුොත් අනිවාරිං ඔයාට හොඳද රිසල්ට්කඩයන්ඩ පුළුවන්. ඒෙහින්දා ඔයා ඔයාාව විශ්වාස කරලා සහ ඔයා කරන වැඩේ ගැන විශ්වාස කරලා එතකොට ඔයාට දෙම්මේ ඉස්සරහ මාසවල එන්නේ එකකවන්සොල අමාරු කාලේ ඉකෝන්වලයි අමාරු කාලේ එන තයිසිීටවල අමාරුකාලේ දජසලත් අමාරු කාලේ. ඉතිං නෝට්ටික ගඩගහ ගන්න නැතුව පිළිවලට පාඩංකරන්න පිළිවලට වැරටික කරගන්න. එතකොට ඔයාට හුඳම රිසල්ට් එකක්කේ. එතොටවාට විභාග කවදත් ඉබ්බත්. මොන දවස තිබ්බත්. ඔයා විභාගයට ලැස්ති. එහින්දාවාගේ ඉස්තරහ ගමන හරි ලේසියට හදාගන්න පුළුවන් මේ වැටික. පිල්ටතාකරත් ඔොන් හන අදි අලවි කලමනා කරනයේ පාඩම් කොටසක්කරේ බාන්්ඩයක ජීවන චක්‍රයයි නිෂ්පාතක මට්ටම් ටිකයි ඔයටික හොඳට බලන්න දෙතුම් පාරක් බැලුවත්කමන්නන්නේ උදාහරන ලියන්න ඒවැර ටිකත් කරගෙන ඔ නිත් සබ්ට්ටිකත් හොඳර ගොඩදාගන්න පරන්න වීඩියෝටිකක් බලන්න මොනවාහරි ප්‍රශ්තිීරවන. හයා දැනුන් දෙෙන්ට කමෙන්ට්කක් විදට හ මො හරි තියන ප්‍රශ් දැනන්ද නිසහට කරන්න න පාඩක්. ඒවත් එක්කලා ඒ වැඩ ටික කළොත් ට අනිවාරයෙන්ම හොඳම ප්‍රතිඵලයක්යිපතිතිහින්ද. ඒක විශ්වාස කරලා වැඩ කරන්න හැම වෙලා එමන් කියන්නේ. ඔයාට උනන්දුව තියෙනනං වාට කැපීම තියෙනවනං. ඔය අනිවාරෙන් හොඳම රිසල්ටේකට යාවියහින්දා. ඒකට මහන්සේලා වැඩ කරන්න උඹට හොඳම රිසාර්් එකක් එහෙනම් අදර පාඩමරයි. අපි තවත් දවසක තවත් වැඩ සරණක් එක්කළ සම්බන්ධයමු ඔගොල් හැමටම බුදු සරණයි.